ఐవాన్ ఉదే అబుదే వెళ్ళగా అమ్మకరము రైట్ അതെ റൈറ്റ് හැමෝම සම්බන්ධ වෙන්න විශේෂම තමයි දැන් අපි ගිය සතියේ 2026 ඔයාලගේ පන්තිය වැඩ කරපු ටික අපි දැන් ගිය සතියේ අපි ආරම්භ කළා. අපි දැන් ගිය සතියේ වැඩ ටික ආරම්භ කරලා ඔයාලත් එක්ක අපි දැන් යම්තරක් දක්වා පාඩමේ ආවා මූලික කොටගලි තාක්ෂණමේදී පාඩමේ අරපොතේ අද අපි ඉතින් ඉස්සරහටයි වැඩි කතා කරගෙන යන්නේ. දැන් අද අලුතෙන් සම්බන්ධිච්ච දරුවෝ ඉන්නවද අපි ඔන්ලයින් ක්ලාස් එකට මට පොඩ්ඩක් කියන්න වලට මතක ටෙක්ස්ට් කරන්න පුළුවන් බලන්න චුට්ටක් අද මලුතෙන් ආපු දරුවෝ ඉන්නවද මට පොඩ්ඩක් කියන්න අද අලුතෙන් ආපු ඉන්නන මා චුට්ටක් දැනවත් කරන්න මට පොඩ්ඩක් කියන්න බලන්න ටට්ටක් කරලා මැස්ටි එකක් දාන්න අද අලුතෙන් ආපු දරුවෝ ඉන්නවද අද අලුතෙන් ආපු කට්ටිය ඉන්නන චුට්ටක් බලන්න කියන්නේ ගිය සතිය අපි ආවෙ නැහැ අද අදම තමයි අලුතෙන් ආවෙ කියන කට්ටිය මට පොඩි මැසේජ් එකක් දෙන්න ආරච්චි කදරුවෙක් ඉන්නවා අලුතෙන් ඇවිල්ලා තව ඉන්නවද එහෙම අද අලුතෙන් අපයින් කිවදරෙක් ඉන්නවා නේ හරි 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 පුතේ අපි පෞඩිය දවසේ පාඩමේ යම් තැනක් දක්වා අපි අරගෙන ආවා අපි දැන් යම් තැනක් දක්වා අපි සාකච්ඡා කරලා තියෙන්නේ ඒ කියන්නේ පළවෙනි දවසේ අපි සාකච්ඡා කළා මේ මූලික කොටනකලේ තාක්ෂණමේදී කොටස එක දවසක් අපි ලෙසන් එක කතා කරලා ඉවරයි ඒක අපි වීඩියෝ එක ගෲප් එකට දාලා තියෙනවා අලුතෙන් සම්බන්ධිච්ච දරුවන්ට අපි ගෲප් එකේ වීඩියෝ එක තියෙනවා ඒක බලන්නත් පුළුවන් කොහොමත් අද මම පන්ති වැඩි වුණාට පස්සේ කොහොමත් අද අපි මේ ලයිව් ක්ලාස් එකේ අද රෙකෝඩින් එක මම වල ගෲප් එකට දානවා ලබන සතියේ ඉඳලා නම් රෙකෝඩින් එක ගෲප් එකට දාන්නේ නැති වෙයි අද ඔයාලගේ ක්ලාස් එකට ෆී සම්බන්ධයෙන් පුළුවන් එක නොවිලේ හොරම සම්බන්ධයෙන් පුළුවන් කමක් තියෙනවා ඒ නිසා ගැටලුවකින් තොරව අද දවසේ වැඩවලට ඔයාලට සම්බන්ධ වෙන්න නොවිල පුළුවන්කම තියෙන නිසා අද දවසේ ලයිව් ක්ලාස් එකේ රෙකෝඩින් එක මම පන්ති කරලා ගෲප් එකට දානවා. එතකොට පළවෙනි ගෲප් පළවෙනි සති කරපු ලෙසන් එකේ වීඩියෝ එකක් මම දාන්නම්. එතකොට බර අතුරු අප කට්ටිය ඒ ටික නෝට් කර ගැනීම කරන්න. පැහැදිලිනේ? ඒත් එක්කම පොතේ මම මගේ ක්ලාස් එකේ මේ ටිකක් ඔයාලා යන වෙන පන්ති වලට සාපේක්ෂව ටිකක් වෙනස් විදිහකට තමයි මම මගේ පන්ති කරගෙන යන්නේ. පොඩක් අවශ්‍ය නේද අපි ජොට් එකක් ඉන්න ගණන් ගන්න එපා හරි මොකද මේ ඔයාලගේ මම නෝට් හැම එකම ඔයාලගේ අතින් ලියවනවා මොකද මම මගේ ෆිසිකල් පන්ති වලත් මම කරන්නේ ඒ විදිහමයි ඒ නිසා මේ නෝට් එක ඔයාලගේ අතින් ලියවනවා රූප සරහන් අතින් අන්දවනවා මොකද ෆිසිකල් ක්ලාස් එකකට වඩා ඔන්ලයින් ක්ලාස් එකක අපි වැඩ කටයුතු කරගෙන යද්දී අපිට මේ වේගෙන් වැඩ ටික කරගෙන යන්න පුළුවන් ෆිසිකල් පන්තියකට වඩා ඒ නිසා අපි වේගෙන් අපි වැඩ ටික ඉස්සරහට කතා කරගෙන යනවා ඒ නිසා නෝට් හුඟක් වෙලාවට සමහර පාඩම් වලට විතරක් මම ඔයාලට ටියුන් එක ලබා දෙනවා බහුතරයක් එහෙම නැත්නම් බොහෝ පාඩම් වලට මම නෝට් එක අතින් තමයි ලියන්නේ ඒ නිසා ඔයාලා නෝට් එක ලියන්න CR පොතක් වගේ ලියාගන්න කණ පිටු 120ක 160ක වගේ පොතක් තියාගන්න ඒක වඩාත් වටිනවා සහ වඩාත් ප්‍රයෝජනවත් වෙනවා අපේ වැඩවලට පැහැදිලිනේ හරි ඒත් එක්කම මොකද මතක තියාගන්න තව එකක් ඔයාලා මේ ක්ලාසස් කට් කරගන්න එපා පැහැදිලිද ඔයාලා දැන් ක්ලාසස් කට් කරගන්නද පුතා ජොයින් වෙන්න මූලික වශයෙන් මොකද මුලින් ඉඳලම හරියට වැඩවලට සම්බන්ධ වෙන්න 2026 එනවල් කරන ඔයාලට හරියටම අවුරුදු දෙකයි තියෙන්නේ මේ අවුරුදු දෙක ඇතුළත පුතේ අපිට ආවරණය කරගන්න තියෙන සේරම පාඩම් 17ක් පැහැදිලිනේ මේ පාඩම් 17ම අපිට ආවරණය කරගන්න වෙනවා මුලින් ඉඳලා හරියට පන්ති වලට ඒ නිසා සම්බන්ධ වෙන්න පැහැදිලිද අපි දැන් ෆිසිකල් පන්ති නම් මම කරන්නේ නගර තුනක විතරයි කුරුණෑගල කරනවා නියුම් ලක්ෂිකෝණ ආයතනයේ මහනුවර කරනවා අද ෆස්ට් අධ්‍යාපන ආයතනයේ කිරිබත් ගොඩ කරනවා යහන් අධ්‍යාපන ආයතනයේ ඔය ආයතන තුනට අමතරව තමයි අපි ඔන්ලයින් ක්ලාස් එක යන්නේ එතකොට ෆිසිකල් පන්ති ටික සාමාන්‍ය විදිහට මේ ආයතන වල යනවා හැබැයි ඔන්ලයින් ක්ලාස් ටික අපි මේ විදිහට වැඩි ටික කරගෙන යනවා එතකොට ඔන්ලයින් ක්ලාස් එකෙත් ෆිසිකල් පන්තියක කරන වැඩවලට දෙවෙනි නොවන වැඩ ප්‍රමාණයක් අපි පන්ති තුන කරනවා කොහොමද ඔයාලට මේ ඔන්ලයින් ක්ලාස් එකෙත් අපි ඉස්සරහට පෙර තව මාස දෙකක් වගේ කාලයක් ගියාට පස්සේ ඔයාලට පේපර් ක්ලාස් එක උත් අපි පටන් ගන්නවා. හරි ඒක ඔන්ලයින් ක්ලාස් එක ඔයාලට තව මාස දෙකකට විතර තව මාස දෙකක් විතර ඉස්සරහට ගියාට පස්සේ ඔයාලට සතියේ දවස් දෙකක් ක්ලාස් එක වැඩෙනවා. එක දවසක තියරි කරනවා අනෙක් දවසේ පේපර් ගන්නවා. මම ඉස්සරහට පන්ති වැඩ ටික ගැන පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ නිසා ඔයාලා හොඳට විශ්වාසයකින් යුක්තව පන්තියට සම්බන්ධ වෙන්න පන්ති කට් කරගන්න එපා. නෝට් නැති කරගන්නත් එපා.
பேதிரேனே ஹாய், புதுமங்க ஆரம்பகரணம் வழிக அப்படி தான் பகுதிய தவசே மூலிக கொடுநகில் தாட்சணிகளுடைய குறைச்சுல அப்படி கதாக்கலா தருவனே மே கொடுநகில் இனிக்கிறீன் ரகுவல பாவிதாக்கரன பிரமிதி பிலிமகோ கதாக்கலா எஸ் எல் எஸ் பிரமிதி கேர அது அப்படி என்ன கதாக்கரண கொதே சிமிந்தி பாவிதாக்கரண கொட்ட அப்படி சிமிந்தி சந்தகா தருவனே சிவில் இன்ஜினியரிங் வல பாவிதாக்கரணா பரீட்சன் கீழ்பேக் ඒකනේ සිමෙන්ති සඳහා පොදේ අපි කරනවා පරීක්ෂණ කිහිපයක්. අපි දැන් කතා කරන්න යන්නේ මේ සිමෙන්ති සඳහා කරන පරීක්ෂණ ගැන. විශේෂයෙන්ම දරුවනේ සිමෙන්ති සඳහා කරන පරීක්ෂණ කිහිපයක්. සිවිල් ඉංජිනේරින් වල අපි පොදේ සිමෙන්ති සඳහා කරන පරීක්ෂණ කිහිපයක්. දැන් එකක් තමයි සම්පීඩ්‍ය ශක්තිය. එහෙම නැත්නම් පොදේ සම්පීඩ්‍යතාව කිව්වත් හරියි. සම්පීඩ්‍ය ශක්තිය පිළිබඳ පරීක්ෂණය කරනවා. ඒ වගේම අපි කරනවා පුතේ සමිරීමේ කාලය පිළිබඳ අපි පුතේ පරීක්ෂණ කරනවා. ඊට අමතරව පුතේ සියුම් බව පිළිබඳ පරීක්ෂණ කරනවා. ඒ වගේම පුතේ යෝග්‍යතාව පිළිබඳ අපි දරුවනේ පරීක්ෂණ කරනවා. ඔන්න පුතේ ඉදිකිරීම් කටයුතු වල සිමෙන්ති සඳහා කරන පරීක්ෂණ. ඒතර ඉදිකිරීම් කටයුතු වලදී පුතේ අපි සිමෙන්ති සඳහා කරනවා මූලික වශයෙන් පරීක්ෂණ හතරක්. මොනවද පරීක්ෂණ හතර? සම්පීඩ්‍ය ශක්තිය පිළිබඳ පරීක්ෂණයක් කරනවා, සමිවීමේ කාලය පිළිබඳ පරීක්ෂණයක් කරනවා, සියුම් බව පිළිබඳ පරීක්ෂණයක් කරනවා, යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂණයක් කරනවා. පැහැදිලි? ඔන්න මේ පරීක්ෂණ හතර සිමෙන්ති සඳහා පොතේ කරනවා. ඒ නිසා අද අපි නෝට් එක දාගන්නමු පිළිවෙලින් සිමෙන්ති සඳහා කරන පරීක්ෂණ පිළිබඳව. පැහැදිලිද? හරි. මම ඔයාලගේ ඩිස්ප්ලේ එකට ගන්නවා මෙන්න මෙහෙම සිමෙන්ති සඳහා කරන පරීක්ෂණ කියලා දරන පොතේ අපි එනවා. සිමෙන්ති සඳහා කරන පරීක්ෂණ. ඔයාලගේ නෝට් එකට එන්න. ඇවිල්ලා පොතේ ලියා ගන්න. අපි ගිය සතියේ නෝට් එක දාපු තැනටම එනවා. පොතේ ඔයාලගේ ගිය සතියේ නෝට් එක දාපු තැනට එන්න. ගිය සතියේ පොතේ නෝට් එක දාලා තියෙනවා. SLS අංක පිළිබඳව අද දිනේ දවල් යන්න වලකට ඩිස්ප්ලේ එකට මම ගත්තා ටොපික් එකට යන්න තා සිමින්ති සඳහා වූ පරීක්ෂණ කියලා. ලියන්න පොතේ ටොපික් එක සිමින්ති සඳහා වූ පරීක්ෂණ. සිමින්ති සඳහා වූ පරීක්ෂණ. සිමින්ති සඳහා වූ පරීක්ෂණ. හරි. සිමෙන්ති සඳහා වූ පරීක්ෂණ කියලා කතා ලියලා ලියන්නක මම මෙන්න මේ කියන වාක්‍ය මෙහෙම ලියන්න පුතා පහලින් මම මේ කියන වාක්‍ය ලියන්න. ඔයාගේ ඩිස්ප්ලේ එකේ වැඩනවා මම මේ කියන වචන සියල්ලක් ලියන්න. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය මගින් ලියන්න පුතා හැමෝම ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය මගින් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය මගින් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය මගින් ශ්‍රී ලංකාවේ අලෙවි කරන ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය මගින් ශ්‍රී ලංකාවේ අලෙවි කරන ශ්‍රී ලංකාවේ අලෙවි කරන සිමෙන්ති සඳහා ශ්‍රී ලංකාවේ අලෙවි කරන සිමෙන්ති සඳහා ශ්‍රී ලංකාවේ අලෙවි කරන සිමෙන්ති සඳහා සිදු කරන පරීක්ෂණ කිහිපයක්ම තිබේ. සිදු කරන පරීක්ෂණ කිහිපයක්ම තිබේ. පරීක්ෂණ කිහිපයක්ම තිබේ. පරීක්ෂණ කිහිපයක්ම තිබේ. ඒවා අතරින් ප්‍රමුඛත්වයෙහිලා සැලකිය හැකි ඒවා අතරින් ප්‍රමුඛත්වයෙහිලා සැලකිය හැකි ප්‍රමුඛත්වයෙහිලා සැලකිය හැකි පරීක්ෂණ කිහිපයක් පහත දැක්වේ. පරීක්ෂණ කිහිපයක් පහත දැක්වේ. උදේ දැන් මම තව එකක් මේ මම දැන් කතා කරද්දී ඔයාලට මගේ හඬ පැහැදිලිව ඇහෙනවද? මේ හඬ කැඩි කැඩි ඇහෙන තත්වයක් තියෙනවද? චුට්ටක් මට බලලා කියන්න. මම කතා කරද්දී හඬ පැහැදිලිද? හඬේ මොකක් හරි ගැටලුවක් තියෙනවද? මට ටක් කරලා මැසේජ් එකක් දාන්න. අවුලක් නැත්තම් අවුලක් නැහැ කියලා මට කියන්නකෝ. එක දරුවෙක් මේ
මැසේජ් එකක් දුන්නා, ටෙක්ස්ට් කරලා තියෙනවා මේ කොට හඬ අපහැදිලි වගේ කියලා. මම කියන ඒවා ඔයාලට ඇහෙන්නේ නැද්ද? කැඩි කැඩි වගේ ඇහෙන්නේ. චුට්ටක් පට කියන්න, මට පට්ටක් බලන්න දාන්න. ඒ මොකක් හරි අවුලක් තියෙනවා නම්? අවුලක් නැහැ ඇහෙනවා. ඇහෙනව නේද? ආයි හරි, අවුලක් නැහැ ඇහෙනවා කියලා කියනවා. හොඳයි පොඩි, හරි. දැන් ඔයාලට මේ අනිත් එක මේ ක්ලාස් එකේ දැන් මේ අපි දැන් ෆිසිකල් පන්තියක වගේ නම් පොතේ දැන් මට ඔයාලත් එක්ක වැඩ ටික කතා කරගෙන යනකොට දැන් ඔයාලගේ මූණ වල දිහා බලාගෙන ෆිසිකල් පන්තියක මට උගන්නන්න පුළුවන් වුණාට දැන් ලයික් ඔන්ලයින් ක්ලාස් එකක මට ඔයාලගේ මූණ පේන්නේ නැහැනේ. හැබැයි ඔයාට මොන හරි ගැටලුවක් තිබුණොත් පේන්නේ නැති ප්‍රශ්නයක් හරි මොන හරි එහෙම ප්‍රශ්නයක් තිබුණොත් පුතා දෙඩස් ගාලා මට ටෙක්ස්ට් මැසේජ් එකක් තියන්න. ඒ වගේමයි මේ මම ඔයාලගේ අනිත් කාරණාව තමයි, හරි ඔයාලගේ දැන් පුතේ දැන් මම මේ ක්ලාස් එකේ වැඩ ටික කතා කරගෙන යනකොට මම ඔයාට දරුවනේ දැන් විශේෂයෙන්ම දැන් ඔයාගේ ඩිස්ප්ලේ එකට, ඔයාගේ ඩිවයිස් එකේ ඩිස්ප්ලේ එකට පුතේ මම දානවානේ මේ ඔය ටෙක්ස්ට් ටික දානවානේ අකුරු ටික. එතකොට මම එහෙම දාන්නේ ඇත්තටම දැන් සමහර දරුවෝ ඉන්නවා විශේෂයෙන්ම සූම් හරහා අපිත් එක්ක සම්බන්ධ වෙනකොට ඔය දුර බැහැර ප්‍රදේශ වල ඉන්න සමහර දරුවන්ට සිග්නල් වල පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. සිග්නල් වල ඔය ඩ්‍රොප් බීම් වගේ දේවල් එක්ක ටිකක් ලැග් වෙන ගතියක් තියෙනවා. එහෙම වුණොත් ඒක හරියට ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවානේ. කැඩි කැඩි ඇහෙනකොට මම කියන නෝට් එක ලියා ගන්න බැරුව යනවා. අන් ඒ නිසා තමයි මම ඔයාලගේ ඩිස්ප්ලේ එකට මේ මම කියන නෝට් එකට එන්න ඕන දේවල් ටික මම ඩිස්ප්ලේ කරන්නේ. එතකොට පොතේ වාට මේ අපහසුතාවයකින් තොරව මම කියන එක මොකක් හරි තැනක අවුලක් ගියත් නෝට් එක දාගනිද්දි ලස්සනට ඔයාලගේ ඩිස්ප්ලේ එක දිහා බලලා ඒ ටික වාට දාගන්න පුළුවන්. පැහැදිලිනේ? හරි, ඒ නිසා තමයි ඒ විදිහ මම ওই පුංචි වැඩක් කරලා දෙන්නේ. ඒ නිසා මේ මම කියන එක මොකක් හරි ක්‍රමයකින් අවුලක් ගියත් ඔයාට ඩිස්ප්ලේ එකේ වැටෙන නෝට් එක බලලා ලස්සන නෝට් එක හදාගන්න පුළුවන්. අනිත් එක දැන් අද දවසේ අපි වැඩ ටික කතා කරගෙන යද්දී මේක රූප අඳින්න එහෙම තියෙනවා, රූප අඳින්න ඒ වගේ වැඩ තියෙනවා. එතකොට ඔයා කරන්න දැන් අද මේ පන්තිය මමත් එක්ක වැඩ ටික කරද්දි පැන්සල් රූල් අරගෙන තමයි රූප සරන් එහෙම අඳින්නට ඕන. හැබැයි පන්තිය ඉවරුණාට පස්සේ ඒව පාඩ පන්සල් අරන් ලස්සනට පාඩ කරලා නෝට් එක ලස්සනට තියාගන්න. දැන් ටික දවසක් පන්ති වැඩ ටික අපි කතා කරගෙන යනකොට මම ඔයාලගේ ওই නෝට් එකේ තියෙන ලියපු සමහර පිටුවල ස්ක්‍රීන්ෂොට් ගහලා මට දාන්න කියලා කියනවා. එතකොට මමත් එක්ක ඔන්ලයින් එකේ ඉන්න ඔයාලා හැමෝම ඒ සම්බන්ධතාවය තියාගෙන ඒ නෝට් එකම මට දාලා ඒක වෙරිෆයි කර ගැනීමක් කරගන්න. මොකද මට ඔයාව අර ෆිසිකලි දරුවෙක් වගේ ළඟට ගිහිල්ලා බලන්න බැරි නිසා මම ඔයා ලියන නෝට් එකේ මම ඔයා එහෙම ඉල්ලගෙන බලනවා. ඔයා එතන මමත් එක්ක හැම කම්බිනේෂන් එකක් තියාගන්න. ඊළඟට උගන්නවට මොනවා හරි තැනක අවුලක් තිබුණත් පුතේ ඔන්ලයින් එක කියලා මගෙන් අහන්න නැතුව දුරස් වෙලා ඉන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලට මාත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන්. ටක් දාලා මැසේජ් එකක් දාන්න. මොකක් හරි අවුලක් තිබුණොත් පැහැදිලි කරන කරුණක ගැටලුවක් තිබුණොත් හරි තව වැඩිපුර දෙයක් දැනගන්න ඕන කමක් තිබුණොත් එහෙම දරස් ගාලා ඔයා මැසේජ් එක මට දෙන්න. පැහැදිලිනේ? මං ඊළඟස් එක බලලා ඔයාලට රිප්ලයි එක දෙනවා. පැහැදිලි? වැඩ ටික කරගෙන යන්න. ඔයාලා දැන් ලිව පොතේ සිමින්ති සඳහා කරන පරීක්ෂණ ගැන අපි කතා කළා. සිමින්ති සඳහා කරන පරීක්ෂණ කීපයක් තියෙනවා කියලා අපි දැන් පොතේ නෝට් එක දාගෙන ඉම කරේ. හරි, අපි එතනින් එහාට යන පොතේ නෝට් එකේ ඔයා ඔන්න ටික දාගෙන තියෙනවා. දැන් වෙනම පාඩක් අරගෙන පොතේ යටින් යටට ලියන්න වෙනම පාඩකින් සිමින්ති සඳහා කියන පරීක්ෂණ ටික. පළවෙනි කෙනා ලියන පොතේ සම්පීඩ්‍ය ශක්තිය පිළිබඳ පරීක්ෂණය වෙනම පාඩකින් යටින් ලියන්න. සම්පීඩ්‍ය ශක්තිය පිළිබඳ පරීක්ෂණය, සම්පීඩ්‍ය ශක්තිය පිළිබඳ පරීක්ෂණය, සම්පීඩ්‍ය ශක්තිය පිළිබඳ පරීක්ෂණය. හරි, දෙවෙනි ඩොට් එක දාගල යන පොතේ සවිවීමේ කාලය පිළිබඳ වූ පරීක්ෂණය, සවිවීමේ කාලය පිළිබඳ වූ පරීක්ෂණය, සවිවීමේ කාලය පිළිබඳ වූ පරීක්ෂණය. දෙකයි. තුන්වෙනි එක ලියන්න පුතා. තුන්වෙනි එක ලියන්න සියුම් බව පිළිබඳ පරීක්ෂණය, සියුම් බව පිළිබඳ පරීක්ෂණය. අවසාන කෙනා ලියන පුතේ යෝග්‍යතාවය පිළිබඳ පරීක්ෂණය, යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂණය, යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂණය, යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂණය. ඔන්න දැන් සිමීති සඳහා කරන පරීක්ෂණ හතරයි අපි දැන් මේ පැහැදිලි කළේ. දැන් සිමීති සඳහා කරන පරීක්ෂණ හතරක් පුතේ මොනවද? පරීක්ෂණ හතර සම්පීඩ්‍ය ශක්තිය පිළිබඳ පරීක්ෂණයක් කරනවා, සවිවීමේ කාලය පිළිබඳ පරීක්ෂණයක් කරනවා, සියුම් බව පිළිබඳ පරීක්ෂණයක් කරනවා, යෝග්‍යතාවය පිළිබඳ පරීක්ෂණයක් කරනවා. හරි, දැන් ලස්සනට ඔයා පුතේ නෝට් එක දාගෙන ඉවරයි ඔය පරීක්ෂණ හතර පිළිබඳව. හරි, මම එනවා පුතා ඊට පස්සේ කතා කරන්න.
වැරගැන්වූ කම්බි ගැන කතා කරන්න. වැරගැන්වූ කම්බි. ගැන්වූ කම්බි. මොනවද පුතා වැරගැන්වූ කම්බි කියලා කියන්නේ? වැරගැන්වූ කම්බි කියන්නේ පුතේ අපි කොන්ක්‍රීට් දාදි පාවිච්චි කරන කම්බි දෙන්නේ. දැන් කොන්ක්‍රීට් දානවා, ස්ලැබ් වලට දානවා, කැන්ටිලීවර් වලට දානවා, ලින්ටල් වලට දානවා. ඔර දැකලාදී තා මේ වචන නම් අහලා නැතුවදී අපි ඉස්සරහට කතා කරමුකෝ. ස්ලැබ් එක දානවනේ වල ස්ලැබ් එකක් කියන්නේ කොන්ක්‍රීට් පුවරුවක්. හරි, එතකොට ස්ලැබ් එකක් කොන්ක්‍රීට් කණුවක් එහෙම හදද්දී බීම් එකක් හදද්දී මොනවද දැකලාදී කම්බි දානවා, කොන්ක්‍රීට් කම්බි. එතකොට ආන්ගේ කම්බි වලට තමයි කියන්නේ පොද අපි වැරගැන්වූ කම්බි කියලා. මේ වැරගැන්වූ කම්බි ගත්තට පස්සේ අපි ක්ෂේත්‍රයේ අපිට වැරගැන්වූ කම්බි වලට පුතා කීපයක් හම්බ වෙනවා. විශේෂයෙන්ම දරුවනේ වැරගැන්වූ කම්බි හම්බ වෙනවා පොදේ මෘදු වානේ කම්බි හම්බ වෙනවා. හරිද? මෘදු වානේ කම්බි හම්බ වෙනවා. ඒ වගේම පොදේ දඟරවානේ කම්බි කියලා වර්ගයක් හම්බ වෙනවා. ඒ වගේම අපිට හම්බ වෙනවා පුතේ නාරිති වානේ කියලා කම්බි జాතියක් හම්බ වෙනවා. ඒ වගේම පුතේ අපිට හම්බ වෙනවා ඇල්කර පන පොවන ලද වානේ කියන జాතියක් හම්බ වෙනවා. ඇල්කර පන පොවන ලද වානේ. ඒ වගේම හම්බ වෙනවා තව කෙනෙක් පුතේ තාප යාන්ත්‍රික ප්‍රතිකර්ම යෙදු වානේ. ඔන්න පුතේ කම්බි ටිකක් හම්බ වෙනවා. මේ සියල්ලක්ම කොම්බ්‍රිට් දාදි පාවිච්චි කරන කම්බි. හරිද? දැන් එක්සෑම් එකේ වාගේ අහන්න පුළුවන්. වැරගන්වෝ කම්බි වර්ග කීපයක් නම් කරන්න කියලා. එතකොට මොකද කරන්නේ? වැරගන්වෝ කම්බි කීයක් තියෙනවද? අපිට හම්බ වෙන පහක්. මෘදු වානේ කම්බි තියෙනවා, නාරටි වානේ කම්බි තියෙනවා, දඟර වානේ කම්බි තියෙනවා, ඇල්කර පන පොවන ලද වානේ තියෙනවා, තාප යාන්ත්‍රික ප්‍රතිකර්ම යෙදු වානේ තියෙනවා. ඔය ඇල්කර පන පොවන ලද වානේ වලට කියනවා පුතා QSC කම්බි කියලා. තාප යාන්ත්‍රික ප්‍රතිකර්ම යෙදු වානේ වලට කියනවා පුතා TMT කම්බි කියලා කියනවා. දැන් මේ කම්බි යොදන්නේ ඇත්තටම පුතා කොන්ක්‍රීට් එකක ශක්තිය වැඩි කරගන්න. දැන් අපි දන්නවා කොන්ක්‍රීට් එකක් මත විවිධ බලපෑම් ඇති වෙනකොට කොන්ක්‍රීට් එකක් මත විවිධ බලපෑම් ඇති වෙනකොට කොන්ක්‍රීට් එකක් නැමෙන්න පුළුවන්, කොන්ක්‍රීට් එක පුපුරන්න පුළුවන්, ඔය වගේ දේවල් වෙනවානේ. එතකොට ආන් ඒ වගේ දේවල් වෙන නිසා විශේෂයෙන්ම මේ කම්බි දාපුවම වෙන්නේ කොන්ක්‍රීට් එකට අමතර ශක්තියක් ලැබෙනවා. විශේෂයෙන්ම මේ කම්බි වලට දරා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අපි ඒකට කියනවා පොදේ ආතන්න ප්‍රත්‍යාවල. ඒ කියන්නේ දැන් ඔය කම්බි දාපුවම වෙන්නේ ඔය කොන්ක්‍රීට් එකක් මත ඇති වෙනවා මේ ආතන්න ප්‍රත්‍යාවල සහ සම්පීඩන ප්‍රත්‍යාවල කියලා වර්ග දෙකක්. ඇත්තටම මේ කම්බි දාපුව වෙන්නේ මේ කම්බි වලින් ආතන්න ප්‍රත්‍යාවල වලට ඔරොත්තු දෙනවා. ආතන්න ප්‍රත්‍යාවල, ආතන්න ප්‍රත්‍යාවල, ආතන්න ප්‍රත්‍යාවල කියන જાතියට ඔරොත්තු දෙනවා. පැහැදිලිද? එතකොට මේ ආතන් ප්‍රත්‍යාවල වලට ඔරොත්තු දෙන්න තමයි කොන්ක්‍රීට් වලට පුතා අපි කම්බි දාන්නේ. පැහැදිලිද? විශේෂයෙන්ම දැන් මේ මෘදුවානේ කම්බි ගත්තට පස්සේ, හරි, මෘදුවානේ සහ දඟරවානේ කියන කම්බි ගත්තාම විශේෂයෙන්ම මෘදුවානේ කම්බි ඔරොත්තු දෙනවා පුතේ 250ක් වර්ග මිලිමීටර නිව්ටන්. වර්ග මිලිමීටරයට නිව්ටන් 250ක ආතන් ප්‍රත්‍යාවලයකට පුතා ඔරොත්තු දෙනවා. පැහැදිලිද? ඊළඟට දඟර වානේ සහ නාරිටි වානේ කියන කම්බි දෙවර්ගය වර්ග මිලිමීටර නිව්ටන් වලින් පුතා අපි 460ක බලයකට ඔරොත්තු දෙනවා කියලා කියනවා. පැහැදිලිද? වර්ග මිලිමීටරයට නිව්ටන් 460ක බලයකට ඔරොත්තු දෙනවා. ඊට පස්සේ ඇල්කර පන පොවන ලද වානේ දරුවනේ වර්ග මිලිමීටරයට නිව්ටන් වලින් 500ක බලයකට, තාප යාන්ත්‍රික ප්‍රතිකර්මයේදී වානේ වර්ග මිලිමීටරයට නිව්ටන් වලින් පුතා 500ක බලයකට ඔරොත්තු දෙනවා. පැහැදිලිද? එතකොට දැන් අපි කියනවා දැන් මේ තියෙන්නේ එක් එක් කම්බිය මගින් ආතන් ප්‍රත්‍යාබල වලට ඔරොත්තු දෙන ප්‍රමාණයක්. එතකොට අඩුවෙන්ම ශක්තියකට ඔරොත්තු දෙන්නේ මෘදුවානේ කම්බි. ඒ නිසා ක්ෂේත්‍රයේ මෘදුවානේ කම්බි දාන්නේ අපි ලොකු බරක් දරන කොන්ක්‍රීට් බීම ඉදි කරන්න නෙමෙයි. හැබැයි බහුලව අපේ ක්ෂේත්‍රයේ දැන් ඔයාගේ ගෙදර ඉදි කිරීමක් කරලා තිබුණත් බොහෝ විට දාලා ඇත්තේ දඟර වානේ කම්බි හෝ නාරටි වානේ කම්බි කියන වෙන්න මේ කට්ටිය වෙන්න ඇති. හැබැයි දැන් මේක ගෙදරක වැඩකට නම් ප්‍රමාණවත්. හැබැයි දැන් ඔය හයිවේ නිර්මාණය කරද්දී, ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් ඔය අධිවේගී මාර්ග නිර්මාණය කරද්දී ගුවන් පාලම් හදනවනේ. ගුවන් පාලම් හදද්දී ඔයා දන්නවා උඩින් කොන්ක්‍රීට් බීම්, එහෙම නැත්නම් අපි ඔය කියන කොන්ක්‍රීට් ග්‍රේඩර් කියලා.
কংক্রিট গ্রেড এরিয়া বানাবা, কংক্রিট গ্রেড এরিয়া। তোমার দেখা যদি হারাস্কারে কারণ ক্যাপিটাল আইয়া করে হাইডিয়াটা দিয়ে না আরে বেন মেহমা ইউনিট ইয়া বলা দিয়ে না দেখা যায় নিবার কেনা কংক্রিট গ্রেড এরিয়া কি এরা মেহমা হারাস্কারে মেহমা দিয়ে না কংক্রিট আবে বা চিকেন না দেখা যায় দিনবা এবারে কেনা কংক্রিট গ্রেড এরিয়া মে কংক্রিট গ্রেড এর বাকি যে আমার নির্মাণ ইয়া করা দি মে বাকি শক্তিমান ভাবে বেড়ি করা মানে বিশেষ অ্যালচার পান পড়ানো দেওয়ানে তাপ যান্ত্রিক প্রতিকার মেদুবানে বাকি লঘু শক্তি কম্পিতমায় পাবিচ্ছে কারণে পেঁদে বেঁধে আরে এই সব কথা করবো তা বেড়া গানবো কম্বি গেলে টপিক কেলিয়ান বোধে বেড়া গানবো কম্বি কেলা টপিক কেলিয়ান বোধা বেড়া গানবো কম্বি আরে টপিক কেলিয়ান বোধে বেড়া গানবো কম্বি কেলা বেড়া গানবো কম্বি কোথা বেড়া গানবো কম্বি কেলা লিয়েলা আরে টপিক কে দাঁড়া বোধা বেড়া গানবো কম্বি কেলা বেড়া গানবো কম্বি কেলা টপিক কে দাঁড়া বোধে ভাইয়া লিয়ে নেওয়া মামা ওকে ডিসপ্লে করে রেখে দাঁড় না আরে আরে বেড়া গানবো কম্বি আরে টপিক কে দাঁড়া মেয়ে বিষয়টা দাঁড়া লিয়ে আনবো তা মেহমত বেড়া গানবো কম্বি কেলা দাঁড়া লিয়ে আনে বেড়া গানবো কম্বি সাদাহা বোধে বেড়াগানবু কাম্বি সন্দাহা বেড়াগানবু কাম্বি সন্দাহা পিরি ভিতরে বেড়াগানবু কাম্বি সন্দাহা পিরি ভিতরে পিরি ভিতরে পিরি ভিতরে এসএলএস বিসি হায়ে এখানে এসএলএস আন্তরিক হয়ে কি আছে এসএলএস বিসি হায়ে কমা তুনসি হেটে পাহা কমা তুনসি হেটে পাহা কমা অনুপহা কমা অনুপহা কমা বিএস হারদাস হারসিয় 49 বিএস হারদাস হারসিয় 49 কমা বিএস হারদাস হারসিয় 82 বিএস হারদাস হারসিয় 82 ইয়ান প্রমিতি মগিন দাকওয়াতি বে ইয়ান প্রমিতি মগিন দাকওয়াতি বে යන ප්‍රමිති මගින් දක්වා තිබේ. ඊට අදාළ ආතන්න ප්‍රත්‍යාබල පිළිබඳ ඊට අදාළ ආතන්න ප්‍රත්‍යාබල පිළිබඳ විස්තර පහත පරිදි වේ. ඊට අදාළ ආතන්න ප්‍රත්‍යාබල පිළිබඳ විස්තර පිළිවිතර ඊට අදාළ ආතන්න ප්‍රත්‍යාබල පිළිබඳ පිළිවිතර ආතන්න ප්‍රත්‍යාබල පිළිබඳ පිළිවිතර පහත පරිදි වේ පහත පරිදි වේ පහත පරිදි වේ කියලා දාලා පුතා ඔයා වෙනම පාඩක් ගන්න පාඩ දෙකක් තරම් ලිව්වත් කමක් නැහැ ලස්සනට නෝට් කරන්න යටි මෙන්න මෙහෙම දැන් මම කියන්න යන්නේ කම්බි වර්ගයයි ඒ සඳහා පාවිච්චි කරන නැත්නම් ඒ සඳහා යොදා ගන්න ආතන ප්‍රත්‍ය බලයයි ඒ දෙක පාඩ දෙකකින් ලියා ගත්තත් ගැටලුවක් නැහැ යටි යටට ලියන්නේ මෙන්න මෙහෙම මුලින්ම ලියන්නේ මෘදු වානේ කම්බි මෘදු වානේ කම්බි ඇලීරක් ගහලා ලියන්න ඒකට මෘදුවානේ කියලත් අපි කියනවා මෘදුවානේ කම්බි එහෙම නැත්නම් මෘදුවානේ එයාගේ ආකන්න ප්‍රත්‍යාවල ඉදිරියේ ලියා ගන්න පුතේ වර්ග මිලිමීටරයට නිව්ටන් වලින් 250යි වර්ග මිලිමීටරයට නිව්ටන් වලින් 250යි වර්ග මිලිමීටරයට නිව්ටන් 250 ඊළඟට ලියන පුතේ ඊළඟට ලියනවා දඟර වානේ ඇලීරක් ගහලා ලියන්න නාරටි වානේ කියලා දඟර වානේ ඇලීරක් අහල යන නාරටි වානේ එයාගේ පුතේ ආතන ප්‍රත්‍යාවලිය ලියන්න වර්ග මිලිමීටරයට නිව්ටන් 460යි වර්ග මිලිමීටරයට නිව්ටන් 460යි 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 ඊළඟ කෙනා ලියන්න පුතේ ඇල් කර පන පොවන ලද වානේ 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 වරහන් ඇතුළ දාන්න QST කියලා QST ඇල් කර පන පොවන ලද වානේ QST කියලා දාන්න උන්තිරි කැලක් අගල යන්න වර්ග මිලිමීටරේ නිව්ටන් වලින් 500යි වර්ග මිලිමීටරේ නිව්ටන් වලින් 500යි හරි අවසාන කෙනා ලියනකොටේ අවසාන කෙනා ලියනවා තාප යාන්ත්‍රික
தாபயாந்திக பிரதிகர்ம எதுவானி, தாபயாந்திக பிரதிகர்ம எதுவானி, தாபயாந்திக பிரதிகர்ம எதுவானி. வரகங்கத்துல தான டிஎம்டி கேள புதா, டிஎம்டி டிஎம்டி கேள தாரியான வர்க்க மில்லிமீட்டர் நியூட்டன் புதா பன்சியா கேள யான வர்க்க மில்லிமீட்டர் நியூட்டன் பன்சியா, வர்க்க மில்லிமீட்டர் நியூட்டன் பன்சியா கேள யான. ஹரி ஒன்னு ஒத்தனையும் தருவனி அப்படி ஹவர் கரணவா, ஒத்தனையும் ஹவர் கரணா போதே அப்படி வரகந்து கம்பி பில் வந்து சாக்காச்சா கருக்கு காரணாவ ஒத்தனை பத்தி அப்படி ஹவர் கரணவா. ஹரி நோட் டேக்க மக்கு தானே ஹவர் ஆயோ அலகே ரைட். இது பசுவது அப்படி என்ன சாக்காச்சா கரன்னு சிவில் இன்ஜினியரிங் வர வேலைதான் அப்படி அப்படினவா, இல்லை கடவுள் என்ன சாக்காச்சா கரன்னுட்டு என்னவா ඉදිකිරීම් කටයුතු වල බහුලව අපි භාවිතා කරන කෙනෙක් තමයි ගඩොල් කියලා කියන්නේ. හරි දැන් ගඩොල් නම් අපි දන්නවා හදලා තියෙන මැටි වලින් කියලා දන්නවනේ, ගඩොල් හදලා තියෙන මැටි වලින්. දැන් ඇත්තටම දැන් ගඩොල් අපි ගත්තාම ගඩොල් වලින් අපි බලාපොරොත්තු වෙන කාරණා කීපයක් තියෙනවා. ඒ කියන්නේ ගඩොල් අපිට පාවිච්චි කරන්න හේතු තියෙනවානේ. හරි අපි එක මෙහෙම කතා කරමුකෝ. දැන් අපි ගත්තාම පුතේ හරි ගඩොලක් ගත්තට පස්සේ මම කතා කරන්නේ ගඩොල් ගැන. හරි දැන් ගඩොලක් ගත්තාම අපි දකිනවා ගඩොලක් වෙන මෙහෙම තියෙනවා. ගඩොලක් මෙහෙම තියෙනවා කියලා අපි ගමුකෝ. මේ ගඩොලේ මේ පැත්ත පුතා දිග පැත්ත, මේ පැත්ත පළල පැත්ත, මේ පැත්ත උස පැත්ත. දැන් මේ ගඩොලක දිග පළල සහ උස ගත්තාම SLS ප්‍රමිතියට සහ බ්‍රිතාන්‍ය ප්‍රමිතියට කියන ප්‍රමිති දෙකට අනුව අපි බලාපොරොත්තු වෙන මිනුම් තුනක් එයාලගේ තියෙනවා. පැහැදිලිද? එතකොට පොතේ දැන් SLS ප්‍රමිතියට සහ බ්‍රිතාන්‍ය ප්‍රමිතියට අනුව අපි එයාලගේ බලාපොරොත්තු වෙන ප්‍රමිතිය වල දිගපළල උස ගන්න පස්සේ අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. ගඩොලක දිග SLS ප්‍රමිතියට අනුව පුතා දිග 220 මිලිමීටර්. පළල ගත්තහම ගඩොලක පුතේ 105 මිලිමීටර්. උස ගත්තහම 65 මිලිමීටර්. අපි දැන් මේ කියුවේ SLS ප්‍රමිතියට අනුවනේ. ඔය ගඩොල දිගම පුතා බ්‍රිතාන්‍ය ප්‍රමිතියට අනුව ගත්තහම, බ්‍රිතාන්‍ය ප්‍රමිතියට අනුව ගත්තහම පුතේ දිග වෙන්නේ 215 මිලිමීටර්. පළල වෙන්නේ 102.5 මිලිමීටර්. උසනම් 65ක් මිලිමීටර් එළදම එනවා. අය ප්‍රමිති දෙකක් මේ තියෙන්නේ. එම ප්‍රමිති දෙකට අනුව තමයි දිග පළල සහ උස අපි මේ විදිහට එනවා කියලා කියන්නේ. මම මෙතනදි තව දෙයක් කියනවා. පුතේ ගඩලක ඔයාලට දැන් මම සම්බන්ධතාවයක් දෙනවා. ගඩලක පුතා දිග කියලා කියන්නේ පළල වගේ දෙගුණයකට එකතු කරනවා. පුතේ දැන් බැම්මක් ගත්තාම බැම්මක ගඩොල් පේලියක් එලෙනකොට එලෙන ගඩොල් පේලියේ මැදට ගඩොල් දෙකක් අතරට බදාම තට්ටුවක් දානවනේ. ඒ දාන බදාම තට්ටුවේ ගඩොල් දෙකක් අතරට බදාම තට්ටුවක් දානවා. දාන බදාම තට්ටුවේ පුතේ මේ ඒ බදාම තට්ටුව දාන මැද ගඩොල් දෙක අතර ස්පේස් එකක් තියෙනවනේ. මේ ස්පේස් එකට මොකක්ද කියන නම අපිට බලන්න දන්න කෙනෙක් කියන්න. ඒකද දැන් මෙහෙම අපි ගඩොල් එරාගෙන යනකොට බැම්මක ගඩොල් දෙකක් අතරට මෙන්න මෙම දරුවනි පරතරයක් තියෙනවා. ඒ පරතරයට බදාම තට්ටුවක් දානවා. මම අහන්න මෙන්න මේ පරතරයට කියන නම මොකක්ද කියලා. බලන්න දන්න කෙනෙක් මට කියන්න. මොකක්ද ඒ පරතරයට කියන නම? ඔව් දන්න කෙනෙක් දැරස් ගාලා බලන්න උත්තරයක් දාන්න. මොකක්ද ඒ කොටසට කියන නම? දන්න කෙනෙක් කියන්න බලන්න. ගඩොල් පේලියකට ගඩොල් යනලා ගඩොල් දෙකක් අතරට මේ දරුවනේ බදාම තට්ටුවක් දානවා. ඒ දාන බදාම තට්ටුවට කියනවා නමක් අපි. දන්න කෙනෙක් බලන්න කියන්නේ. නෑ. දරුවෙක් කියවල දෙනවා නෑ. ඒ උත්තරේ නම් මේ දාල දෙන උත්තරේ නෙමෙයි. තව හරි උත්තරය ආවේ නෑ. ගඩොල් දෙකක් අතර මේ දාන පරතරයට. ආ රයිට්. දරුවෙක් කියනවා උත්තරයක් කියන පොතේ කුස්තුර. මේකට කියන පොත කුස්තුර. පැහැදිලිද? ඔයාලා දැකලා තියෙනවා දැන් බැම්මට ගඩොල් දානකොට නැත්නම් ගඩොල් එරෙනකොට මේ බැම්මේ ගඩොල් දෙකක් අතර තියෙන පොඩි ස්පේස් එකක්. ඒ තියෙන ස්පේස් එකට අපි දාන බදාම තට්ටුවක්. ඒ දාන බදාම තට්ටුවට කියන පුතේ කුස්තුර කියලා.
පැහැදිලිද? කුස්තුරේ කාගේ හරි බලන්න මයික් එකක් ඔන්නල දේවා ලගේ ඒ ඔන්නල දෙන මයික් එක ඔෆ් කරගන්න තනිකර කරදරයක්. හරි. එතකොට දැන් මේ කුස්තුර කියලා කියන්නේ ගඩොල් දෙකක් අතර තියෙන ස්පේස් එක කියලා අපි දන්නවා. ඒක හරි. දැන් පුතා මෙන්න මේ කුස්තුර ඝනකම නැත්තම් ගඩොල් දෙකක් අතර බදාම තට්ටුවක් දාන්න ගඩොල් දෙකක් අතර තියන්න ඕනේ මේ කුස්තුරේ ඝනකම මිලිමීටර වලින් කීයක් වගේද? ඔව් කීයක් වගේද මිලිමීටර වලින් ඔය කුස්තුරේ ඝනකම බදාම තට්ටුවක් දාන්න පාවිච්චි කරන කුස්තුරේ ඝනකම කොච්චරක් වගේ වෙනවද? මට බලන්න දන්න කෙනෙක් කියන දවස කරලා උත්තරයක් දාන්න. රයිට් උත්තරේ එනවා මිලිමීටර 10ක්. හරි. එතකොට මොකද මේ කුස්තුරේ ඝනකම 10ක් මිලිමීටර වෙන්නට ඕනා. මිලිමීටර 10ක් කියන්නේ සෙන්ටිමීටර කොච්චරද? එකක්. මිලිමීටර 10ක් කියන්නේ සෙන්ටිමීටර එකක්. එතකොට මොකද ගඩොල් දෙකක් අතර සෙන්ටිමීටර එකක පාරතරයක් තියලා තමයි ගඩොල් දෙකක් එලන්නේ. එතකොට ඒ දාන නැත්නම් ඒ ඈත්තර ගඩොල් දෙක අතර පාරතරයට තමයි කුස්තුරයක් කියලා කියන්නේ. එතකොට මොකද මෙන්න මේ ගඩලක දිග සමාන වෙනවා. ගඩොල්ක පළල වගේ දෙගුණයකට පුතේ අපි එකතු කරන්න ඕනා කුස්තුර ඝනකම කියන මිලිමීටර 10. එතකොට පුතේ අපිට ගඩලක දිග සඳහා සම්බන්ධතාවයක් එනවා. ඔන්න බලන්නකෝ ගඩලක දිග කියන්නේ පුතේ පළල වගේ දෙගුණයක් සහ කුස්තුර ඝනකම මිලිමීටර 10ක් කියලා මම කියනවා. දැන් බලන්න මේ සම්බන්ධතාව දෙකෙන් SLS ප්‍රමිතිය දෙන්නකෝ. අපි දැන් ගඩල දිග ගණනු 220 වෙනවද කියලා බලමු. පළල වගේ දෙගුණයක්. පළල 105යි. 105 දෙගුණේ කීයද? 210යි. 210 10 කියලා කරන්නේ 220යි. ගඩොල් දිගේ නැද්ද? එනවා. BS ප්‍රමිතියටත් එන්න. පළල වගේ දෙගුණයක්. 102.5 දෙගුණේ කීයද? 205යි. 205 එකතු කරන්න පුතා 10ක්. 205 10ක් එකතු කරද්දී 215යි. මේ යගේ එන්නේ නැද්ද? එනවා. ඒ නිසා පුතේ ගඩොල් ගත්තාම ගඩලක හැමතිස්සම ගඩලක පළල වගේ දෙගුණකට කුස්තුර ඝනකම කියන මිලිමීටර 10 එකතු කරන්න. එතකොට අපිට එනවා පොතේ ගඩලේ දිග. හැදිරද? ඔන්න ගඩල වල දිග පළල අතර සම්බන්ධතාවයක් වම කිව්වා. හරි. දැන් මම ගඩල ගැන පුංචි පැහැදිලි කිරීමක් කරපු නිසා මම අහනවා පොතේ ගඩල් ගත්තට පස්සේ ගොඩනැගිල්ලකට අපි ගඩල් යොදපුවාම ගොඩනැගිල්ලකට පොතේ අපි ගඩල් යොදන්නේ ඇයි? ගොඩනැගිල්ලකට ගඩල් යොදපුවාම අපිට හම්බ වෙන වාසි මොනවද? එහෙම නැත්නම් ගඩොල් යොදන්න හේතු තියෙනවා. ගොඩනැගිල්ලක බිත්ති වලට ගඩොල් යොදන්න හේතු තියෙනවා. දැන් අපි ගඩොල් යොදන්නේ නැත්නම් පොතේ අපිට පුළුවන් ගිය පොම් කෑලි දාන්න. එහෙම නැත්නම් පොතේ ලෑලි ගහන්න පුළුවන් බිත්ති වලට. අපි එහෙම ගහන්නේ නැහෙනි. එහෙම ගහන්නේ නැතුව අපි පුතේ කරනවා බිත්ති වලට ගඩොල් දානවා. දැන් ලංකාවේ විදිහට අපි එහෙමනේ කරන්නේ. ඒ බිත්ති වලට ගඩොල් දාන්න හේතුවක් තියෙනවා පොතේ. ඇයි එහෙම දාන්නේ? දැන් මට කියන්න ගොඩනැගිල්ලක් ගෙනිගත්තා. බිත්ති ගෙන ගන්නවද? බිත්ති ගෙන ගන්නේ නැහැ. බිත්ති හදලා දෙන මොනවා ගැනද? වැටි ගඩල් වලින්. එතකොට පොතේ ගඩල් වලට ගිනි ගන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා ගිනි ආරක්ෂණයක්. හරි. එහෙම නැත්නම් ගිනි ආරක්ෂකයක් ලෙස දරුවනේ ක්‍රියාත්මක වෙනවා. ගිනි ආරක්ෂකයක් ලෙස. ගිනි ආරක්ෂකයක් ලෙස පොතේ ගඩල් භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා බිත්ති හදන්න ගඩල් එක ගන්නවා. ඒ වගේම පුතා ඉතාම හොඳ තාප පරිවාරකයක්. ඉතා හොඳ තාප පරිවාරකයක්. පැහැදිලිද? ගඩොල් කියන්නේ පුතා ඉතා හොඳ තාප පරිවාරකයක්. තාපය ගමන් කරන්නේ නැහැ ගඩොල් කරහා. ගමන් කෙරුවත් ඉතාම අඩු ප්‍රමාණයක්. පැහැදිලිද? ඒ වගේම පුතේ අවම නඩත්තු පිරිවැය. පැහැදිලිද? අවම නඩත්තු පිරිවැය. ඒ කියන්නේ ගඩොල් භාවිතා කරලා බැමි බඳිනකොට නඩත්තු පිරිවැය ඉතා අඩුයි. ඒ වගේමයි පුතේ අවම නිෂ්පාදන වියදම. අවම නිෂ්පාදන වියදම. අවම නිෂ්පාදන වියදමක් කියලා පොතේ ගඩල් සඳහා. ඔන්න ඔය හේතු නිසා අපි ඉදිකිරීම් කටයුතු වල පොතේ ගඩල් භාවිතා කරනවා. තේරුණාද? හරි. එහෙනම් අපු දවල ලස්සනම නොට් එකක් දෙන්නම්. එන්න පොතේ ඊළඟ කාරණාව ගැන අපි කතා කරනවා. හරි. එන්න ටියුට් එක මේ නොට් එකේ ඉන්න පොතේ ලියන ටොපික් එක පුතා ගඩල් කියලා. ටොපික් එක ලියන පොතේ ගඩල් කියලා. ටොපික් එක ලියනවා ගඩොල් කියලා. හරි. ගඩොල් කියලා ලියන්න. ටොපික් එක ලියන පොතේ ගඩොල්. ඔතන දැන් මේ ගඩොල් ගෙඩිය නැත්නම් ගඩොල් කැටි අඳින්න ඕනේ නැහැ. හරි. මොකොත් එහෙම අඳින්න අවශ්‍ය නැහැ. ගඩොල් කියලා දාලා පුතා ලියන්නක වෙන්නේ මේ පැහැදිලි කිරීම. මම ලස්සන නෝට් එකක් දෙන්නම්. හරි. ඒ වගේම මම පුංචි දෙයක් අහනවා වගේ. පුතේ දැන් ඉන්නවද? දැන් අද අපේ ඔන්ලයින් ක්ලාස් එකට ඇවිල්ලා ඉන්නවා. අපේ ෆිසිකල් පන්තියේ ළමයි කීප දෙනෙක් ඉන්නවනේ. මට චුට්ටක්
කියන්න අපි ෆිසිකල් පන්ති යනවා කියලා නුවර කිරිපිටි නෑගලෝ කිරිපත් වල අපි ෆිසිකල් ක්ලාස් වලට එන දරුවෝ ඉන්නවා නම් මට චුට්ටක් කියන්න අපි ෆිසිකල් පන්ති යනවා කියලා මට චුට්ටක් කියන්න එනයි චුට්ට මට මැසේජ් එකක් දාන්න අපි එනවා කියලා පොඩ්ඩක් දාන්න මට එනවා කියන එකට බලන්න දාන්න ඕන රයිට් කී දෙනෙක් වැඩි ඉන්නවද කියලා පොඩ්ඩක් බලා ගන්න ඕනේ මට ටෙක්ස්ට් එකක් දාලා දෙන්න අපි ෆිසිකල් එනවා කියලා දාන්න නගරෙත් එක දාන්න නුවරටද කුරුණෑගලටද කිරිපත් වලටද කියලා දාන්න එන ෆිසිකල් එන ටවුන් එකේ නමත් එක්කම දාන්න හරි හොඳයි පන්ති වැඩ යන තුරුතර එකක් දාන්න හරි පුතා මම ඉන්නවා කතා කරන්න දැන් ගඩොල් පිළිබඳව ලියන්න නෝට් එකේ ඒ වල ටොපික් එක ගඩොල් කියලා ලියන්න මෙන්න මෙහෙම ගඩොල් යනු ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී ගඩොල් යනු ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී ගඩොල් යනු ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී සිදු කෙරෙන ගඩොල් යනු ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී සිදු කෙරෙන ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී සිදු කෙරෙන ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී සිදු කෙරෙන බිත්ති බැඳීමේ කාර්යයේදී බිත්ති බැඳීමේ කාර්යයේදී බිත්ති බැඳීමේ කාර්යයේදී භාවිතා කෙරෙන බිත්ති බැඳීමේ කාර්යයේදී භාවිතා කෙරෙන බිත්ති බැඳීමේ කාර්යයේදී භාවිතා කෙරෙන ප්‍රධාන ද්‍රව්‍යයකි ප්‍රධාන ද්‍රව්‍යයකි ප්‍රධාන ද්‍රව්‍යයකි එසේ වීමට ප්‍රධාන හේතු කීපයක් එසේ වීමට ප්‍රධාන හේතු කීපයක් බලපා තිබේ එසේ වීමට ප්‍රධාන හේතු කීපයක් බලපා තිබේ හරි එසේ වීමට ප්‍රධාන හේතු කීපයක් බලපා තිබේ කියලා දාලා පොතේ ඔයා ලියන්න වෙනම පාඩකින් යටියරට ගඩොල් භාවිතා කිරීමට හේතු ටික මෙන්න මේ හේතු නිසා තමයි ගඩොල් පොතේ අපි භාවිතා කරන්නේ බිත්ති බැඳීමේ කටයුතු වලට හරි යටියරට වෙන මෙහෙම ලියන්න බා පළවෙනි කාරණාව ලියන්නේ ඩොට් එකක් දාලා මෙහෙම ලියන්න ගිනි ආරක්ෂණයක් ලෙස ක්‍රියා කිරීම ඊළඟට ලියන්න පුතේ ඉතා හොඳ තාප පරිවාරකයක් වීම 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 ඊළඟට ලියන පොතේ අවම නඩත්තු පිරිවැය ඊළඟට ලියන පොතේ අවම නිෂ්පාදන පිරිවැය අවම නිෂ්පාදන පිරිවැය අවම නිෂ්පාදන පිරිවැය අවම නිෂ්පාදන පිරිවැය හරිනේ අපිට නෝට් එක අහවරයි ලියාගෙන රයිට් හොඳයි ඊට පස්සේ පොතේ අපි මේ ගඩොල්වල මිනුම් ටික දාගන්න කලින් මම එනවා කතා කරන්න තුන්චි කාරණාවක් පිළිබඳව. ඒ තමයි පොතේ මේ ගොඩනැගිල්ලක් සඳහා වූ බිත්ති වලින් මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔයාගේ ගෙදර ගැන හිතන්නකෝ. ඔයාගේ ගෙදර පොතේ තියෙන බිත්ති ගැන හිතන්නකෝ. ඔයාගේ ගෙදර තියෙන බිත්ති ගැන හිතලා ඔයාගේ ගෙදර තියෙන බිත්ති වලින් ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා හිතන්න. ආගෙන ඔන්න මයික් එකක් ඔන්න උනා. පොඩ්ඩක් බලන්න පොතේ. හරි. හරි. එතකොට මොකද දැන් ඔය ගොඩනැගිල්ලක් සඳහා වූ බිත්ති වලින් බලාපොරොත්තු වන කාර්යයන් ගැන අපි කතා කරද්දී ඔයාගේ ගෙදර තියෙනවනේ පුතා ප්‍රධාන බිත්ති හතරක්. ඔය ප්‍රධාන බිත්ති හතර සහ කාමර වෙන් කරන බිත්ති තියෙනවනේ මැද තියෙන බිත්ති. දැන් ඔයා ඒ බිත්ති ගැන හිතුවොත් ඔයාට අදහසක් එනව නේද පුතේ? පරිසරයෙන් තෝරාගත්තු සීමිත ඉඩකඩක් වෙන් කරගන්න බිත්ති පාවිච්චි කරන්න පුළුවන් නේද? ඇයි ඔයාගේ ගෙදර බිත්ති වලින් පුතේ කාමර ටික වෙන් කරගෙන තියෙන්නේ? එහෙනම් ඔන්න බිත්ති වලින් කරන එකක් තමයි තෝරාගත් පරිසරයකින් සීමිත ප්‍රමාණයක් වෙන් කරගන්න පුළුවන් බිත්ති වලින්. පැහැදිලිද? ඒක හරි. ඒ වගේම පුතේ බිත්ති වලින් පුතේ වෙනව නේද? සොර සතුරන්ගෙන්
එහෙම නැත්නම් වෙන සත්තුන්ගෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ඒ වගේම පොදේ ගෙදර බිත්ති දැන් ඔයාගේ ගෙදර හිතන්නක වොෂ්රූම් එක තියෙනවා කියලා. වොෂ්රූම් එකේ බිත්ති ටික තියෙනවනේ පුතා. ඔය බිත්ති වලින් කෙරෙනවා නේද? ඔයා ඇතුලේ වැඩක් කරනකොට එළිය මිනිස්සුන්ට ඒක පේන්නේ නැති වෙන්න බිත්ති ටික තියෙනවනේ පුතා. දැන් හිතන්නක වොෂ්රූම් එක ඇතුලේ ඉඳන් නානවා කියලා. හරි නාන්දිදී පුතා. ඉතින් අදගෙන ඕක ඇතුලේ නාන්නේ නැහනේ. පැහැදිලිද? එතකොට එළිය අයට පේන්නේ නැති විදිහට ඒ බිත්ති වල ආරක්ෂාවක් තියෙනවනේ. දැන් එහෙම නැතුව බිත්ති නැතුව තිබ්බ තැනක් නම් එකපාරම හිතන්න ඔයා දැන් වොෂ්රූම් එක ඇතුලට ගියපු ගමන් ඇලඩින්ගේ පුදුම පහන ඉන්න භූතියා වගේ ඩයල් එකක් ඇවිල්ලා දඩස් ගාලා බිත්ති ටික වාෂ්ප කරනවා. පැහැදිලිද? එහෙමනොත් එහෙම. එතකොට එහෙමනොත් ඔයාගේ පෞද්ගලිකත්වයක් නැතුව යනවනේ. හැබැයි බිත්ති තියෙන නිසා මොකද වෙන්නේ? ඔයාගේ පොදේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා. පැහැදිලිද? ඔන්න තව එකක්. ඒ වගේමයි බිත්ති වලින් කරනවා පොදේ ඔයාගේ ගෙදර තියෙන සෙවිල් ද්‍රව්‍ය ටික වහලය දරාගෙන ඉන්න බිත්ති නිසා. ඒ වගේම ජනේල දොරවල් දරාගෙන ඉන්න පුතා බිත්ති නිසා. ඒ වගේම තාපය සහ ශබ්දය පරිවර්ණය කරනවා ඔයාගේ ගෙදර තියෙන බිත්ති වලින්. ගිනි ඇතිවීම වළක්වනවා ඔයාගේ ගෙදර තියෙන බිත්ති වලින්. ඒ වගේමයි පොදේ අභ්‍යන්තරය තෙතමනයෙන් වළක්වනවා ඔයාගේ ගෙදර තියෙන බිත්ති. ඒ නිසා අපි එකින් එක කාරණා ටික ලියමුකෝතේ ගොඩනැගිල්ලක් සඳහා වූ බිත්ති වලින් බලාපොරොත්තු වෙන කාර්යයන්ගේ යටතේ. ඒ නිසා ඔයාලා ලියපු නෝට් එකට යටින් පුතේ ලියන්න ඊළඟ ටොපික් එක මම ඩිස්ප්ලේ කරන්නම් පුතා. එන්න ඔයාගේ ඊළඟ ටොපික් එකට ටොපික් එක ලියන්න පුතේ. ටොපික් එක ලියන්න ගොඩනැගිල්ලක් සඳහා වූ මම ඩිස්ප්ලේ කරලා ටොපික් එක ලියන්න ගොඩනැගිල්ලක් සඳහා වූ බිත්ති වලින් ගොඩනැගිල්ලක් සඳහා වූ බිත්ති වලින් බලාපොරොත්තු වන කාර්යයන් බලාපොරොත්තු වන කාර්යයන් බලාපොරොත්තු වන කාර්යයන් බලාපොරොත්තු වන කාර්යයන් ක්‍රියාකාරක ලස්සන ටොපික් එක එකින් එක අපි ලියමු දැන් හරි ඩොට් දාලා සාමාන්‍ය පාර පෑනින් යටි යන්න සාමාන්‍ය පාණි පැටි මේ මේ පාර පෑනෙම ලියා ගන්න. මෙන්න මේවා තමයි අපි දරුවනේ බිත්ති වලින් බලාපොරොත්තු වෙන කාර්යයන්. පළවෙනි කෙනා ලියන පොතේ පරිසරයෙන් තෝරාගනු ලබන පරිසරයෙන් තෝරාගනු ලබන සීමිත ඉඩ ප්‍රමාණයක් පරිසරයෙන් තෝරාගනු ලබන සීමිත ඉඩ ප්‍රමාණයක් සීමිත ඉඩ ප්‍රමාණයක් වෙන් කර ගැනීම සීමිත ප්‍රමාණයක් වෙන් කර ගැනීම දෙවැනි කෙනා ලියන පොතේ ආරක්ෂාව දෙවැනි කෙනා ලියන පොතා ආරක්ෂාව තුන්වැනි කෙනා ලියන පොතේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම තුන්වැනි කෙනා ලියන්න පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම හරි හතරවෙනි කෙනා ලියනකොතේ සිවිලි ද්‍රව්‍යයකමා වහලය දරා සිටීම සිවිලි ද්‍රව්‍යකමා වහලය දරා සිටීම දරා සිටීම ඊළඟට දොර ජනෙල් දරා සිටීම දොර ජනෙල් දරා සිටීම බිත්තරින් කරන තවත් කාර්යයක්. තව කෙනෙක් කියන පොතේ තාපහා ශබ්ද පරිවර්ණය සැලසීම තාපහා ශබ්ද පරිවර්ණය සැලසීම තාපහා ශබ්ද පරිවර්ණය සැලසීම ඊළඟට ඊළඟ ලියන පොතේ ගිනි ආරක්ෂාව අවසාන කෙනා ලියන පොතේ අවසාන කෙනා ලියන අභ්‍යන්තරය තෙතමනයෙන් වැළැක්වීම අභ්‍යන්තරය තෙතමනයෙන් වැළැක්වීම අභ්‍යන්තරය තෙතමනයෙන් වැළැක්වීම අභ්‍යන්තරය තෙතමනයෙන් වැළැක්වීම හරිනේ හරි ඊට පස්සේ පොතේ අපි එනවා කතා කරන්න ඔන්න දැන් සම්මත ගඩලක මිනුම් ගැන කතා කරන්න යන්නේ. අපි දැන් යන්නේ මොකද සම්මත ගඩලක මිනුම් ගැන කතා කරන්න. හරිද?
ප්‍රශ්න ලියන්න පුතා ටොපික් එක සම්මත ගඩොලක මිනුම් කියලා ලියන්න. සම්මත ගඩොලක මිනුම් කියලා දාලා පුතා සම්මත ගඩොලක මිනුම් කියලා ඔයා ටොපික් එක ලියලා ටොපික් එක ලියපු තැනට යටින් වම් පැත්තට වෙන්න මෙන්න මේ ගඩොල අඳින්න ඇඳලා මෙයා මේ පැත්ත දිග මේ පැත්ත පල්ල මේ පැත්ත උස කියන එක දාගන්න. වෙන මොකුත් මෙවා ලියන්න එපා. වෙන මොකුත් ලියන්නේ නැහැ. හරි වෙන මොකුත් ලියන්නේ නැහැ. ඔයා මෙන්න මේ රූපය ඇඳ ගන්නකො රූපය ඇඳලා දිග පළල සහ උස කියලා ටික ලම් කර ගන්නකො වෙන වෙනම දිග පළල සහ උස ඒ ටික නෝට් කර ගන්න බලන්න ඉක්මන් කරන්න. ඉක්මන් කරලා ඇඳ ගන්න බලන්න. හරි ඉවරනේ මම අඳගත්තා. හරි ඒ වගේම පුතේ පන්තියේ ඔන්ලයින් වලට විතරක් ඉන්න අය මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. අපි ඔන්ලයින් ක්ලාස් එකට ම ඉන්නවා කියන අය මට පොඩ්ඩක් දාන්න ටෙක්ස්ට් එකක්. හරි ඉන්න අයට අමතරව ඔන්ලයින් එකේ ඉන්න දරුවෝ ඉන්නවනේ, ඔන්ලයින් එකටම ආපු දරුවෝ ඉන්නවනේ, මට පොඩ්ඩක් ඒ ටෙක්ස්ට් එකක් දාන්න. අපි ඔන්ලයින් ක්ලාස් එකට විතරයි එන්නේ කියලා මට එහෙම අය ඉන්නවා නම් මට පොඩ්ඩක් ටෙක්ස්ට් එකක් දාන්නකෝ. හරි මට ඒගොල්ලෝ වර්ග කරගන්න. හරි පන්ති වැඩ යන අතරතුර හරි දැන් ඔය දිග පළල උස හරි මම ඇඳගත්තා. එයා ඇඳගෙන ඉවර වෙලා පුතේ ඔයාගේ ඒ ඇඳගත්ත නෝට් ඒ රූප සටහනට දකුණු පැත්තෙන් එහෙම නැත්නම් යට පැත්තෙන් පුතේ ඔයා ওই කඩලක දිග පළල උසට අනුව SLS ප්‍රමිතියට සහ බ්‍රිතාන් ප්‍රමිතියට අනුව කඩලක දිග පළල උස ගා ගන්නට ඕනේ. රූපය ඇඳගත්තා, රූපය ඇඳගෙන ඉවර වෙලා හරි ඔයා කරන්න ඕන පුතා එයාට දකුණු පැත්තෙන් හරි ඔයා දැන් ওই කඩල දැන් ওই ඩිස්ප්ලේ එකේ තියෙන එක නෙමෙයි ඒ වගේ එකක් තමයි දැන් ඇඳලා මෙතන නම් කරගත්තේ. ඒ නිසා දැන් මම ඔය ඩිස්ප්ලේ කරන ගඩොල අඳින්න අවශ්‍ය නැහැ. පැහැදිලිනේ? ඔයා දැන් ගඩොලක් ඇඳලා තියෙනවා. දිග පළලුස කියලා පැහැදිලිව දාලා තියෙනවා. එයාට දකුණු පැත්තෙන් හරි යටින් හරි පොතේ පැහැදිලිව නෝට් කරගන්න. SLS ප්‍රමිතියට අනුව ගඩොලක දිග පළලුස කොහමද? ඒ වගේම උතා බ්‍රිතාන ප්‍රමිතියට අනුව ගඩොලක දිග පළලුස කොහමද කියලා මම පොත පැහැදිලිව නෝට් කර ගැනීම කරන්න. හරි මම ඔය ඩිස්ප්ලේ කරපු විදිහටම හරියටම බලලා ලස්සනට පොතේ පාඩක් දෙකක් අරගෙන ලස්සන නෝට් කරන බලන්න. SLS ප්‍රමිතිය අනුව ගඩලක දිග පළලුස කොහමද? බ්‍රිතාන් ප්‍රමිතිය අනුව ගඩලක දිග පළලුස කොහමද කියලා. ඔක යන අතරතුරම ඔන්ලයින් වලට විතරක් ඉන්න දරුවොත් මට ටෙක්ස්ට් එකක් දාන්න. අපි සර් ඔන්ලයින් වලට විතරයි යන්නේ කියලා මට ටෙක්ස්ට් එකක් දාන්න. ඇඳගෙන ඉවරද? තව මේක නෝට් කරනවද? මට චුට්ටක් කියන්න මට බලන්න. වැඩි ඉවර නම් වැඩි ඉවරයි කියලා කියන්න. වැඩි ඉවර නම් ඉවරයි කියන්න.
ඉවරනම් ඉවරයි කියන මට දරු දෙන්නේ ඉවරයි කියලා කියනවා. අනිත් එක එක්කත් මොකද? අගිරෝ දෙකයි තියෙන්නේ. ඉවරනම් ඉවරයි කියන්න. ඉක්මන් වල කරන්න උත්සාහ කරන්න. ඉක්මන් කරමු අපි. හරි. හරි. ලියලා ඉවරයි කියලා කියනවා. හොඳයි. දැන් අපි දැන් ගඩොලක දිග බලන උසුලි දැන් අපි කතා කළේ. හරි. ඊට පස්සේ දරුවනේ අපි එනවා සාකච්ඡා කරන්නට. දැන් ඔය දිග බලන සහරි ඊට පස්සේ මේ ගඩොලක තියෙන නීතියක් ගැන කියන්නට වෙනවා. මෙන්න මේ නීතිය ගැන. ඒ කියන්නේ මොකද? ගඩොලක් ගත්තට පස්සේ ගඩොලක දිග කියන්නේ පුතේ පළල වගේ දෙගුණයක් සහ කුස්තුම ඝනකම මිලිමීටර 10ක් කියන දෙන්නගේ එකතුව කියන එක අපි කියමු. ගඩොලක දිග කියන්නේ පළල වගේ දෙගුණයක් සහ කුස්තුම ඝනකම කියන මිලිමීටර 10ේ එකතුව. අන්න ඒක පැහැදිලි කරමු. දැන් ඔයාලා ලියපු විස්තරයට යටින් පුතා මෙන්න මෙහෙම ලියන්න. පළල ලියපු විස්තරයක් තියෙනවනේ. ඒ විස්තරයට යටින් පුතා මෙන්න මෙහෙම ලියන්න. ලියන්න. ඉංජිනේරු ගඩොලක දිග තීරණය වී ඇත්තේ 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 ගඩොලක පළලමෙන් ගඩලක පළලෙමින් දෙගුණයක් හා ගඩලක පළලෙමින් දෙගුණයක් හා ගඩලක පළලෙමින් දෙගුණයක් හා මිලිමීටර 10ක මිලිමීටර 10ක කුස්තුර වාසිය මිලිමීටර 10ක කුස්තුර වාසිය එකතු කිරීමෙනි මිලිමීටර 10ක කුස්තුර වාසිය එකතු කිරීමෙනි මෙවැනි 10ක කුස්තුර වාසිය එකතු කිරීමෙනි කියලා දාලා යටින් පුතා රූලක් ඇරලා වෙනම පාටකින් ප්‍රකාශනයක් ඉදිරි මෙන්න මෙයා දිහා ෆොටෝ කරගන්න යටින් ලියනකොට ගඩොලක දිග සමානයි ඩිස්ප්ලේ එකේ තියෙන විදිහට නෝට් කරන්න ගඩොලක දිග සමානයි ගඩොලක පළලමෙන් දෙගුණයක් ගඩලක පළලෙමින් දෙගුණයක් ගඩලක පළලෙමින් දෙගුණයක් ගඩලක පළලෙමින් දෙගුණයක් එකතු කරනවා 10ක් මිලිමීටර කුස්තුර වාසිය 10ක් මිලිමීටර කුස්තුර වාසිය 10ක් මිලිමීටර කුස්තුර වාසිය 10ක් මිලිමීටර කුස්තුර වාසිය 10ක් මිලිමීටර කුස්තුර වාසිය. හරි. මෙන්න 10ක කුස්තුර වාසිය කියලා ඉවර නොට් කරේ. හරි. ඒ ටික හවරයි. ඊට පස්සේ දරුවනේ ඒ ටික හවරයි. හරි. ඊට පස්සේ දැන් කොටු කරගෙන ඉවරයි ප්‍රකාශනය. හරි. ප්‍රකාශනය කොටු කරගත්තා. කොටු කරගෙන ඉවර වෙලා අවධානය යොමු කරන්න පොදේ මම නැවතත් පැහැදිලි කිරීමක් කරනවා. දැන් ඔය ගඩොල් හදන්න ගන්නවනේ පුතා මැටි. ගඩොල් හදන්න ගන්නවා පුතා මැටි. මේ මැටි ගත්තට පස්සේ මේ මැටි වල තියෙන අපසේ කෙමිකල් වලට හතරක්. සරි පහක් තියෙනවා. එක්කෙනෙක් තමයි පුතේ මෙයාට තියෙනවා ඇලුමිනා තියෙනවා. ඊළඟට තියෙනවා පුතා මෙයාට සිලිකා තියෙනවා. සිලිකා කියන්නේ වැලි. ඊළඟට මෙයාට තියෙනවා පුතා හුණු තියෙනවා. ඊළඟට මෙයාට තියෙනවා පුතේ යකඩ ඔක්සයිඩ් තියෙනවා. යකඩ ඔක්සයිඩ් තියෙනවා. ඒ වගේම තියෙනවා මැග්නීසියා කියනවා පැහැදිලිද ඔන්න ඔය රසායනික සංඝටක පහම තියෙනවා ගඩොල් හදන්න ගන්න මැටිවල පැහැදිලිද දරුවනේ විශේෂම දැන් ඔය ඇලිමිනා ගත්තාම ඇලිමිනා වලින් කරන්න පුදේ ගඩොලක දැඩි බව ඇති කරනවා ගඩොලක දැඩි බව ඇති කරනවා ගඩොලක දැඩි බව ඇති කරන්න පුතේ ඇලිමිනා වලින් හරි ඒ වගේම ගඩොලේ සුවිකාර්ය බව
දඩලේ සිලිකාරයම වැඩි කරනවා. ඔබත් කරන්නේ ඇලුමිනා වලින්. ඒ වගේම පොද සිලිකා. එහෙම නැත්නම් වැලි ගත්තට පස්සේ වැලි වලින් කරනවා පුතා දඩලට දැඩි බව ඇති කරනවා. පැහැදිලිද? දඩලට පුතා දැඩි බව ඇති කරනවා. ඒ වගේම කල් පැවැත්ම හා තාපයට ඔරොත්තු දෙනවා. තාපයට ඔරොත්තු දෙනවා. හරි. හුණුවලින් කරනවා දරුණි ගඩලේ සංකට අතර බැඳීම ඇති කරනවා. යකඩොක්සයිඩ් වලින් කරනවා පුතේ ගඩොල් වල පාට ගඩොල් රතු පාටට හරවනවා. පාට හදනවා. ගඩොල් වල පාට කියලා කියන මේ හඳුන්වන්නේ පුතේ ගඩොල් රතු පාට කියලා. ගඩොල්ක පාට කියන්නේ ගඩොල් රතු පාට. මැග්නීසියා කියලා කියන්නේ මෙන්න මේක පොඩි සීන් එකක් තියෙනවා. ගඩොලකට පුතේ ගඩොලක් හදන්න ගන්න මැටිවල මැග්නීසියා වැඩි වෙනවා. ගඩල පුතා දිරාපත් වෙනවා. ගඩලක් හදන්න ගන්න මැටිවල මැග්නීසියා වැඩි වුණොත් ගඩල දිරාපත් වෙනවා. ගඩල දිරාපත් වෙනවා කියලා කියන්නේ අපි කියනවා ගඩල දඹු වෙනවා කියලා කියන්නේ. දඹු වෙනවා. ගඩල දඹු වෙනවා. අහලා තිය වචනයක් ගඩල දඹු වෙනවා. දඹු වෙනවා කියලා කියන්නේ ඕරණුවේ ගඩලක් පිච්චුවට පස්සේ අනිත් ගඩොල් රතු පාටට තිබුණට සමාන ගඩොල් තියෙනවා අඳුරු කහ පැහැයෙන්. අඳුරු කහ පැහැයෙන්. අඳුරු කහ පැහැයෙන් ගඩොල් තියෙනවා. ඒවා තමයි දඹු ගඩොල් කියන්නේ. ඒවට වතුර වැටිච්ච ගමන් මැටි ගොඩ වගේ දියවැර යනවා. ඒවට පිච්චුණ ගඩොල් වගේ ශක්තිමත් නැහැ. ඒකට හේතුව ඒ සමහර මැටිවල තියෙනවා මැග්නීසියා වැඩිපුර. මැග්නීසියා වැඩියෙන් තියෙන මැට්ටක් හම්බුනොත් ගඩොල් කොච්චර පිච්චුවත් වැඩක් නැහැ. ගඩොල් පිච්චෙන්නේ නැහැ. දඹු වෙනවා. පැහැදිලිද? ඉතින් ඔන්න ඔය කෙමිකල් වර්ග පහගෙන අපි ඊට පස්සේ කතා කරන්නට වෙනවා. පැහැදිලි? හරි. ඊට පස්සේ රූලක් අරලා ලියන පොතේ මෙන්න මෙහෙම කියන්නේ ගඩොල් නිපදවීමට ගන්නා ටොපික් එක කියලා යනකොට ගඩොල් නිපදවීමට ගන්නා ගඩොල් නිපදවීමට ගන්නා මැටිවල අඩංගු දෑ. 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 හරි. දැන් ගඩොල් නිෂ්පාදනය කරන්න ගන්න මැටිවල තියෙන පුතා දේවල් ටිකක් අපි මෙන්න පැහැදිලි කිරීමක් කරමු. ලියනවා මේ වාක්‍ය යන ගඩොල් නිපදවීමට ගන්නා ගඩොල් නිපදවීමට ගන්නා මැටිවල ගඩොල් නිපදවීමට ගන්නා මැටිවල ගඩොල් නිපදවීමට ගන්නා මැටිවල ඇලුමිනා හා සිලිකා ඇලුමිනා හා සිලිකා ඇලුමිනා හා සිලිකා ඇලුමිනා හා සිලිකා කියන වරහන්තුල වැලි කියලා දාන්න අඩංගුය. සිලිකා වරහන්තුල වැලි කියලා දාන්න අඩංගුය. අඩංගුය මේ හැර සියලු දෙකක පමණ මේ හැර සියලු දෙකක පමණ ප්‍රමාණයක් මේ හැර සියලු දෙකක පමණ ප්‍රමාණයක් අඩංගු වන්නේ සියලු දෙකක පමණ ප්‍රමාණයක් අඩංගු වන්නේ යකඩ ඔක්සයිඩ් කමා මැග්නීසියා මැග්නීසියා කමා උණුහා සෝඩියම් ලවණ වේ. උණුහා සෝඩියම් ලවණ වේ. උණුහා සෝඩියම් ලවණ වේ. උණුහා සෝඩියම් ලවණ වේ. හොඳයි. දැන් මම පොඩි මෙතන තියෙන මේ කෙමිකල් වර්ග පහ ගැන කතා කරන්න යන්නේ. පුතාලා දැන් මේ ටික ලියන්න රූලක් හැර රූලක පාට දෙකක් ගන්න. එක පාටකින් කෙමිකල් එකේ නම ලියන්න. සාමාන්‍ය පාඩෙන් ඒ ගැන පොඩි විස්තරයක් ලියන්න. පැහැදිලිද? මුලින්ම ලියන්න පුතා ඇලුමිනා කියලා. මුලින්ම ලියන්න ඇලුමිනා. ඇලුමිනා කියලා ලියන්න. වෙනම පාටකින් ඇලුමිනා කියලා ලියලා පුංචිරි කැලලක් ගහලා ලියන්න. එයා ඉදිරියෙන් මෙලිමෙන් පැහැදිලි කිරීමක් ලියන්න. මෙතන මෙහෙම සාමාන්‍ය පාඩේ ගැන ගඩොලේ දැඩි බව ඇති කරයි. ගඩොලේ දැඩි බව ඇති කරයි. ගඩොලේ දැඩි බව ඇති කරයි. සුවිකාර්ය බව ඇති කරයි. ගඩොලේ දැඩි බව ඇති කරයි. ඒ වගේම කියන්නේ සුවිකාර්ය බව ඇති කරයි.
সিলিকার এভাবে থেকে রাখ ওনে অ্যালুমিনা আগে হারে দেন রুলার অ্যারালিয়ান বলতা ইলাম এটা সিলিকা খেলা সিলিকা রুলার অ্যারালিয়ান বলতা সিলিকা কুঞ্চি দিকে এলাম তাহলে লিয়ানে সিলিকা গেলে মেনে মেহম ড্যাডি ভাবে এতি করাই ড্যাডি ভাবে এতি করাই ড্যাডি ভাবে এতি করাই তামা কাল পেরাত মহা কাল পেরাত মহা তাপেট অরত্ত দিম কাল পেরাত মহা তাপেট অরত্ত দিম দ ভেডি করাই താപയേട്ട് ഒറത്ത് ധീമത് വെടിക്കറായി കൽപ്പവത്മഹ താപയേട്ട് ഒറത്ത് ധീമത് വെടിക്കറായി താപയേട്ട് ഒറത്ത് ധീമത് വെടിക്കറായി സിലിക്ക നതിബുന ഹത് സിലിക്ക നതിബുന ഹത് ഹക്കിലീമ നിസാ സിലിക്ക നതിബുന ഹത് ഹക്കിലീമ നിസാ තෙතමනය උරා ගැනීමද වැඩි කරයි. 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 ඔන්න දැන් අපි කතා කළා එලිමිනා ගැන කතා කළා සිලිකා ගැන කතා කළානේ දෙකක් ඉවරයි. තුන්වෙනි කෙනා ලියන්න පුතා හුණු කියලා ලියන්න රූලක් කරලා ලියන්න ඊළඟට හුණු කියලා ලියන්න. හුණු. හුණු කියලා ලියලා මුදේ හරි හුණු කියලා දාලා ලියන්න පුංචි දෙකක් අල්ලන් ගල වෙන්නේ මෙහෙම ලියන්න මෙතන හුණු කියලා දාලා ලියන්න මෙහෙම ගඩොලෙහි හැකිලීම අඩු කරයි ගඩොලෙහි හැකිලීම අඩු කරයි ගඩොලෙහි හැකිලීම අඩු කරයි ගඩොල් කොටස් අතර බැඳීමක් ඇති කරයි ගඩොල් කොටස් අතර බැඳීමක් ඇති කරයි. ගඩොල් කොටස් අතර බැඳීමක් ඇති කරයි. තුනක් හරිනේ. හතරවෙනි කෙනා කියන්න පුතා යකඩ ඔක්සයිඩ් කියලා. යකඩ ඔක්සයිඩ්. යකඩ ඔක්සයිඩ් වලින් තමයි ගඩොල් වල පාට හදලා දෙන්නේ. ලියන්න යකඩ ඔක්සයිඩ් කියලා මෙහෙම ලියන්න. සුළු ප්‍රමාණයක් වුවද වැලිකැට මෘදු කිරීමට සහාය වේ. වැලිකැට මෘදු කිරීමට සහාය වේ. වැලිකැට මෘදු කිරීමට සහාය වේ. මෘදු කිරීමට සහාය වේ. ගඩොලේ පැහැය රතු පැහැයක් ගනී. ගඩොලේ පැහැය රතු පැහැයක් ගනී. ගඩොලේ පැහැය රතු පැහැයක් ගනී. හරි. ඔන්න දැන් හතර දෙනෙක් හරි. අවසාන කෙනා කියන පුතා මැග්නීසියා කියලා. අවසාන කෙනා කියන්නේ මැග්නීසියා. මැග්නීසියා. දෙන්න පුංචි ඉරි කැලකල සාමාන්‍ය පාට පැන ලියන්න. ගඩොලේ පාට අඳුරු කහ පැහැයක් ඇති කරයි. ගඩලේ පාට අඳුරු කහ පැහැයක් ඇති කරයි 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 ඒ වගේම පුතේ හැකිලීම අඩු කරයි හැකිලීම අඩු කරයි ඒ වගේම ලියනවා වැඩිපුර තිබුණහොත් ගඩොල් දිරාපත් වීම සිදුවේ 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 බඩල දිරාපත් වීම සිදු වේ. හරි. හොඳයි. එතකොට දරුවන්ට පස් දෙනා ගැනම අපි කතා කළා. හරි. දැන් ඊට පස්සේ එනවා පොද අපි කතා කරන්න. දැන් අපි ඉදිකිරීම කටයුතු කරනකොට විශේෂයෙන්ම දරුවනේ හරි ඉදිකිරීම කටයුතු කරද්දී පොතේ විශේෂයෙන්ම අපිට මේ ඔය සම්පූර්ණ බඩල්ම භාවිතා කරන්න බැරුව යනවනේ.
හරි සම්පූර්ණ ගඩොල පාවිච්චි කරන්න බැරි වෙනවා. සමහර අවස්ථාවල ගඩොලක ඉන්ධනවලින් භාගයක් ගන්න වෙනවා. ගඩොලෙන් තුන් කාලක් ගන්න වෙනවා. ගඩොල කාලක් කඩලා ගන්න වෙනවා. සමහර කණු වියම හදනකොට ගඩොලවල ධාර තියෙන එජ් එක කර්ව් කරන්න, ඒ කියන්නේ රවුම් කරන්න සිද්ධ වෙනවා. ගඩොලක මුළු කෑලි කඩලා ගන්න වෙනවා. මේ ගන්න කෑලි වලට අපි දරවන විවිධ නම් පාවිච්චි කරනවා. හරි ඒ කියන්නේ දැන් ගඩොල් වල මම දැන් යන්නේ ගඩොල් කොටස් නම් කරන්න. බැනි පදිනකොට ගඩොල් වල කෑලි ගන්නවා. විශේෂයෙන් මේ කෑලි වලට කියන නම් තියෙනවා. අපි ලියමුකෝ කතා කරමු. එනවා ටොපික් එක ලියන්න. ගඩොල් කොටස් නම් කිරීම කියලා ලියන්න. ටොපික් එක ලියන පොතේ ගඩොල් කොටස් නම් කිරීම. ගඩොල් කොටස් නම් කිරීම. ගඩොල් කොටස් නම් කිරීම කියලා දාන්න. අපි දැන් යන්නේ ගඩොල් වල කෑලි වලට කියන නම් ටික හොයා ගන්න. ගඩොල් කොටස් නම් කිරීම කියලා දැම්මා. දාලා පොතේ ඔයාලම ඩිස්ප්ලේ එකට දාන්න මේ කාරණා ටික. දැන් පොඩ්ඩක් බලන්න මම ඩිස්ප්ලේ එකට දානවා. මේ දින පොතේ ගඩොල් කොටස්. විශේෂම දරුවනේ වාගේ ඔය ඩිස්ප්ලේ එකේ වැටලා තියෙන ගඩොල් ගත්තට පස්සේ ඔය තියෙන ගඩොල් කොටස් පොතේ. දැන් ඔය තියෙන ගඩොල් වලට ඔය තියෙන දැන් ඔයාලට දැන් පේනවා කැපිටල් A කියලා කියන්නේ පොතේ. හරි කැපිටල් A කියලා කියන්නේ ඔතනදී දරුවනේ සම්පූර්ණ ගඩොලක්. ඊට පස්සේ පොතේ ගඩොලේ හරි දෙක අතර කෑල්ලක් කපලා අයින් කරාට පස්සේ අපි කියනවා ඒකට පුතා ආන බාන්දුවක් කියලා. ආන බාන්දුව කියලා කියනවා. ඊට පස්සේ පොතේ ඒ ගඩොලෙන් හරි මුල්ලක කෑල්ලක් කපලා ගත්තට පස්සේ විවිධ නම් දරවන මුළු වල කොටස් වල අනුව කියන නම් එකිනෙකට වෙනස් වෙනවා පුතා. වාගේ ඩිස්ප්ලේ එකේ ඔන්න තොරතුරු ටික මම දාලා තියෙනවා. මම හිතන්නේ මීට වඩා පැහැදිලි රූපයක් මම දානවා මෙන්න මෙහෙම. දැන් වාගේ ඩිස්ප්ලේ එකේ තියෙනවා පැහැදිලි රූපයක් මෙන්න මෙහෙම. පුතා දැන් ඔයා කරන්න මෙහෙමයි. රූල ගත්තා. පැන්සල ගත්තා. ලස්සනට ගඩොලෙන් ගඩොල ඔය ගඩොල් කොටස් 9 ලස්සනට අඳින්න බලන්න පුතේ. දැන් අඳින්න ඕනේ. දැන් අඳින්න ඩිස්ප්ලේ එක දිහා බලාගෙන. දැන් මම අදලි වල කරන්න ඕක ස්ක්‍රීන්ෂොට් එකක් අදාගන්න එපා. දැම්මම ලස්සනට ඔක අඳින්න. ඒ කියන්නේ ඔයා කරන්න ඕන මුලින්ම ඝනකාභ හැටි ගඩොල් කැරි 9ක් අඳ ගන්න. 3 3 යටි යටි අඳින්න. ඇඳලා ඒ වගේ ඔය ඉතිරි කොටස් ටික ලකුණු කරන්න. පාට පැන්සල් ළඟ තියෙනවා නම් පාට පැන්සල් වලින් පාට කරන්න. පාට කරලා පිළිවිලින් ඔය කොටස් 9 ටික නම් ටික සිංහලෙන් සහ ඉංග්‍රීසි වලින් ලස්සනට නෝට් කර ගන්න. විනාඩි 5කින් උපරිම 6කින් වගේ මම හිතන්නේ රූප ටික අඳ ගන්න පුළුවන් වෙනවා. මුලින්ම ඝනකාභ හැටි ගඩොල් ටික අඳින්න. ඇඳලා ඒ වගේ තියෙන කොටස් ටික ලකුණු කරලා කපන කොටස් ටික පාට නොකර ඉතිරි වෙන ටික විතර පාට කරන්න. ඔය තියෙන විදිහටම පාට කරලා ටක් ගාලා බලන්න පුතේ ඉවර කරන්න. විනාඩි 5ත් 6ක් වගේ කාලයක් ඇතුළත වාඩි ඉවර කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න බලන්න හැමෝම. පුළුවන් ඉක්මනින් අරගෙන ඉවර කරන්න. ඉක්මන් කරමු බලන්න. විශ්වදලා පටන් ගන්න. ඉක්මනින් වැඩි ඉවර කරන්න. වැඩි ඉවර කට්ටි ඉවරයි කියලා කියන්නේ. ඔය වැඩි ඉවර කරගෙන යන්නකො ලස්සනට අදින්න ඝනකාභ 9 හැදගන්න. හැදගෙන ඒ වගේ ඔය පෙන්නලා තියෙන රූපේ තියෙන විදිහට කොටස් ටික අයින් කරගන්න. පාට පැන්සල් එකේ තියෙනවා ලස්සනට පාට කරන්න. පාට කරලා පස්සේ ඔයාලම හැදපු රූප ටික ස්ක්‍රීන්ෂොට් කරලා ඔන්න ටක් කරලා දාන්න. හැදලා ඉවර වෙලා ඔය ගඩොල් කැලේ 9 හැද රූප ටික පන්ති ඉන්න හැම දෙනෙක්ම ස්ක්‍රීන්ෂොට් දාලා දරබඩ සර මට දාන්න කොහොමද කියලා දාන්න. වැඩි ඉවර කරලා දාන්න.
Magari ti va meglio. Guarda, io non ho ne mangiare danno, scusate che lo danno. Ruba non mi mandala, tanto lo scusate che lo danno, mi mettere. Guarda, io non ho. Avrei mancato da là.
වැඩිවරයි ටට්ටක් කරලා දාන්න බලන්න ආරයි දානවා බලමු අපි ලස්සන වැඩ තියෙන්නේ රයිට් අපි අපි අජ්මාල්ගේ රයිට් ලස්සන වැඩ තියෙනවා හරි කවීෂගේ ආවයනගේ ලස්සනට හරි කවීෂත් හරි අනිත් අයගේ දාන්න බලන්න අයෙෂ් පරිවර්ද අයෙෂ්ගේ දාන්න නිමේෂ් සඳරුවන් දිනේ වැඩිවරන් දාන කට්ටක් ගාලා තීක්ෂණ ශිවන්ත වැඩිවරන් දාන කවිදු උදේෂ් ලුහාරා ලුහාරා පන්ති ඉන්නවද පුතේවා ලුහාරා මේකලා ඉන්නවද ක්ලාස් එක පන්ති ඉන්නවද ලුහාරා ලුහාරාගේ වැඩිවරන් දාන පුතේ කට්ටක් ගාලා පැටනි දරු ටිකක් වැඩිවරක් දාන පට්පට් ගාලා බලන්න අකීප අජමාවගේ හරි දුහාර පුතේ වාගේ දාන බලන්න දුහාර තම ක්ලාස් එකේ ඉන්නවනම් දාන පුතේ බලන්න කවිදු මියුට් කරගන්න හරි අනිත් අය ඉක්මන් කරන්න වල මයික් ඔෆ් කරන තියාගන්න ඔන් කරගන්න එපා හරි තව අනිනා ඉන්නවද මේ නෝට් එක තව ලියන අය ලියන අය ඉන්නවද තව පොඩක් කියනකොට බලන්න හරි පරිපාලන දින අදා ගන්න ඉක්මනින්ම
පාරයි ඉන්නවනම් ක්ලාස් එකේ මට ටක් ගාලා පොතේ දාන්න බලන්න අර අඳපු රූප ටික නැදලු හර ක්ලාස් එකේ හරි වැඩි ඉවරයි ඉන්නේ හරි එහෙනම් වැඩි ඉවරයි රයිට් හරි දැන් මම බඩවල මෙමෙ ටික ඇඳලා ඉවරයි සෝරි මේ ගඩොල් වල හැඩ ටික ඇඳලා ඉවරයි ඊට පස්සේ මොකද අපි යනවා කතා කරන්න ගඩොල් බැමි සඳහා පොතේ පාවිච්චි කරන බදාම වර්ග තියෙනවා දැන් ඒ කියන්නේ ගඩොල් බැමි සඳහා පාවිච්චි කරන බදාම ගත්තට පස්සේ පොතේ අපිට හම්බ වෙන බදාම වර්ග කීපයක් දැන් එකක් තමයි පොතේ අපිට හම්බ වෙනවා ස්ථීර ඉදිකිරීම සඳහා එක ස්ථීර ඉදිකිරීම වලට පැහැදිලිද ස්ථීර ඉදිකිරීම වලට පොතේ අපිට හම්බ වෙනවා ඒ වගේම පොතේ තාවකාලික ඉදිකිරීම් වලට හම්බ වෙනවා ඒ වගේම පොත අපිට හම්බ වෙනවා ග්‍රාමීය මට්ටමේ ඉදිකිරීම් වලට හම්බ වෙනවා පොත දැන් ස්ථීර ඉදිකිරීම් වලට හම්බ වෙන්නේ ස්ථීර ඉදිකිරීම් වලට හම්බ වෙන පොතේ සිමෙන්ති වැලි බදාමය එකට සිමෙන්ති වැලි බදාමය ගත්තාම එකට පහේ ඉඳලා අට දක්වා මිශ්‍රණ අනුපාතයක් කියලා තියෙනවා ස්ථිර විකිරීම සඳහා යොදන්න පුතා සිමෙන්ති වැලි බදාමය සිමෙන්ති වැලි බදාමය පාවිච්චි කරන පුතා එකට පහේ ඉඳලා අට දක්වා ඒ කියන්නේ සිමෙන්ති තාක්ෂයට ගන්න වැලි තාක්ෂ පහක් සිමෙන්ති තාක්ෂයට ගන්න වැලි තාක්ෂ හයක් සිමෙන්ති තාක්ෂයට ගන්න වැලි තාක්ෂ හතක් හෝ සිමෙන්ති තාක්ෂයට ගන්න වැලි තාක්ෂ අටක් විදියට අපිට මේ අය වෙන වෙන වශයෙන් අපිට දරුවනේ මිශ්‍රණ අනුපාතයක් විතර යොදා ගන්න පුළුවන්. ඒ වගේම తాවකාලික ඉදිකිරීම සඳහා අපි පාවිච්චි කරන මොදේ? හුණු වැලි බදාමය. හුණු වැලි බදාමය ගත්තාම එකට තුනේ ඉඳලා පහ දක්වා අනුපාතයකින් පාවිච්චි කරනවා. එතනින් අපි කතා කරලා අදහස් කරන්නේ හුණු තාච්චි එකකට වැලි තාච්චි 3ක්, හුණු තාච්චි එකකට වැලි තාච්චි 4ක්, හුණු තාච්චි එකකට වැලි තාච්චි 5ක් වගේ විවිධ වූ අනුපාත වලින් පාවිච්චි කරනවා. ඊට පස්සේ දැන් ග්‍රාමීය මට්ටමේ ඉදිකිරීම ගත්තට පස්සේ ග්‍රාමීය මට්ටමේ ඉදිකිරීම වලට අපි පාවිච්චි කරන්න පුතේ මැටි වැලි බදාමය විශේෂම පුතේ එකට දෙකේ ඉඳලා තුනක් අනුපාතයකින් අපි පාවිච්චි කරනවා ඒ කියන්නේ පුතේ මැටි තාච්චි එකකට වැලි තාච්චි දෙකක් මැටි තාච්චි එකකට වැලි තාච්චි තුනක් වගේ අනුපාතයකින් අපි භාවිතා කරනවා ග්‍රාමීය මට්ටමේ ඉදිකිරීම සඳහා මැටි වැලි බදාමය එතකොට පොතේ මතක තියාගන්න ඉදිකිරීම කටයුතු වල සිවිල් වල යොදා ගන්න බදාම වර්ග තුනක් තියෙනවා. එකක් තමයි සිමෙන්ති වැලි බදාමය. ඊළඟ එක පුතා හුණු වැලි බදාමය. ඊළඟ එක පුතා මැටි වැලි බදාමය. පැහැදිලිද? ඔන්න බදාම වර්ග තුනක් අපි පාවිච්චි කරනවා ක්ෂේත්‍රයේදී. තේරුණානේ? හරි. ඒ නිසා පුතා ලියා ගන්න ටොපික් එකක් විදිහට ලියන්න පුතේ ඊළඟට ටොපික් එකක් විදිහට ලියන්න පුතේ මම ඔයාලට ඩිස්ප්ලේ කරන්නම්. ටොපික් එකක් විදිහට ලියා ගන්න මෙයාව ඊළඟ ටොපික් එක ලියා ගන්න පුතේ ගඩොල් බැමි සඳහා ගඩොල් බැමි සඳහා භාවිතා කෙරෙන බදාම වර්ග 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 කියලා දාලා පරිවෙන්නේ එක්කලා ලියන්න මෙහෙම බලා වර්ග තුනක් තියෙනවනේ පළවෙනි කරලා කියන අපතේ තියෙනවා ස්ථීර ඉදිකිරීම වලට ස්ථීර ඉදිකිරීම වලට ස්ථීර ඉදිකිරීම වලට කියලා දාලා පොතේ ලියන්න ඩිස්ප්ලේ එකේ තියෙන විදිහටම එකට පහේ ඉඳලා අට දක්වා කියලා ලියන්න ස්ථීර ඉදිකිරීම වලට ලියන්න කොට එකට පහේ ඉඳලා අට දක්වා ඉදිරිය ලියන්න සිමෙන්ති වැලි බදාමය ඉදිරි ලියන කොට සිමෙන්ති වැලි බදාමය කියලා ලියන්න සිමෙන්ති වැලි බදාමය සිමෙන්ති වැලි බදාමය හරි දෙවෙනි එක කියලා ලියන්න පොතේ తాවකාලික ඉදිකිරීම වලට කියලා ලියන්න తాවකාලික ඉදිකිරීම වලට වරහන් දෙක දාන්න එකට තුනේ ඉඳලා පහ දක්වා එකට තුනේ ඉඳලා පහ දක්වා එකට තුනේ ඉඳලා පහ දක්වා ලියන්න ඉදිරි පුතා හුණු වැලි බදාමය කියලා කියන්න හුණු වැලි බදාමය හුණු වැලි බදාමය හුණු වැලි බදාමය ඊට පස්සේ පොතේ
අවසානික ලියනවා ග්‍රාමීය මට්ටමේ ඉදිකිරීම වලට එනවා ග්‍රාමීය මට්ටමේ ඉදිකිරීම වලට ලියන්න 1ට 2 ඉඳලා 3 දක්වා කියලා ලියන්න 1ට 2 ඉඳලා 3 දක්වා 1ට 2 ඉඳලා 3 දක්වා ලියන්න ඉදිරියෙන් පුතා මැටි වැලි බදාම කියලා දාන්න ඉදිරියට ලියන්න පුතා මැටි වැලි බදාම කියලා ලියන්න මැටි වැලි බදාම 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 පන්නපොතේ බදාම වර්ග ටික ගැන විතර කතා කරලා හොඳයි ඉවරයිනේ හොඳයි මේ ටික ඉවරයි ඊට පස්සේ පොතේ මේ ටික ඉවරයි පරපොතේ අපි කටයුතු ගණනාවක් සාකච්ඡා කළා දැන් අද දවස තුළ හරි හරි පොතේ අපි මෙතනින් ඉස්සරහට ඊළඟට අපිට තියෙන පොතේ මේ ගඩොල් වලදී යොදන පාරිභාෂික පද ජන හඳුන්වන්න තියෙන ගඩොල් බැමි අඳලා ගඩොල් බැමි වල කොටස් ලකුණු කරලා ඒවා පිළිබඳ විස්තරයක් කතා කරන්න තියෙන්නේ අපිට ඒකට ටික වෙලාවක් යන එක සහ අද දවස තුළ අපි ලොකු වැඩ ප්‍රමාණයක් කරපු නිසා මම අද ටිකක් මෙතනින් වැඩ ටික නතර කරන්නම් හරි එහෙම කරලා ඊළඟ සතියේ පන්තියේදී දරුවනේ මම ඔතනින් එහා කොටසට අවධානය යොමු කරනවා විශේෂමත් පුතේ හරි විනාඩියක් අහගෙන ඉන්නකෝ හරි දැන් මම මෙතනින් පන්තිය නතර කරන්න යන්නේ දැන් පුතේ ඔයාලගේ දැන් අපේ දැන් අද දවසේ අපි ඔන්ලයින් එකට විතරක්ම සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නෝනේ මෙතන දැන් ඔන්ලයින් එකට විතරක්ම සම්බන්ධ වෙච්ච දරුවෝ දිගටම පන්තිය රැඳිලා ඉන්න හරි ෆිසිකල් පන්තියේ ඉන්න ළමයි දරුවන්ගෙන් කීප දෙනෙක් අද ඇවිල්ලා ඉන්නවා මුල් ටික ආවරණය කරගන්න දරුවෝ හරි ඒ අය ගැටලුවක් නැහැ අනිත් සියලුම දෙනා ඔන්ලයින් ක්ලාස් එකකින් ඉතිරි සියලුම දෙනා පන්තිය කන්ටිනියුලි ඔන්ලයින් එකට සම්බන්ධ වෙන්න මගදී පන්තියෙන් හැලෙන්න එපා එහෙම වුණත් ඔයාට සිලබස් එකේ හුඟක් දේවල් මිස් වෙනවා පැහැදිලිනේ එතකොට හරි එතකොට දැන් දන්නවා මෙතන ෆිසිකල් පන්තියට එන දරුවෝ කීප දෙනෙක් අද පන්තියට ආපු නිසා ඒ අය දන්නවා ෆිසිකල් පන්තියකට වඩා වැඩ ගොඩක් ඔන්ලයින් ක්ලාස් එකේ අපිට එක දවසක් අතුරත කරන්න පුළුවන් කියලා දැන් ෆිසිකල් පන්ති මේ වැඩ ටික කරද්දි සති දෙකක් විතර ගියා සති දෙකක් වගේ කරපු වැඩ ටික තමයි ඔන්ලයින් ක්ලාස් එකේ එක දවසකින් මේ කතා කරලා අවර කරේ පැහැදිලිද එතකොට අපිට වැඩ කොටස ඉක්මනින් කරන්න පුළුවන් වගේම සිලබස් ඉක්මනින් ඉවර කරන්න පුළුවන් ඔන්ලයින් ක්ලාස් එකක් එක්ක පැහැදිලි ඒ නිසා හැම දරුවෙක්ම ක්ලාස් එක කට් කරගන්නද ජොයින් වෙන්න ඒ වගේම ඔයාලගේ ඉන්නවනම් තව යාළුවෝ ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ කරන්න අපේ ගෲප් වල ලින්ක් ටික ඔයාලට තියෙනවා ඒ ලින්ක් ටික යාළුවන්ට ෂෙයා කරලා ඒ යාළුවන්ව දැනුවත් කරන්න හරි දැනුවත් කරලා යාළුවන්ව සෙට් කරන්න හරි එතකොට ඔයාලට ගෙදර ඉඳලා පහසුවෙන් මේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන් එතකොට ඉදිරියේදී මම දැනුවත් කරන්න කොහමද ඔන්ලයින් එකේ දරුවෝ ටික ප්‍රැක්ටිකල් ටික කරගන්න කියලා හරි මම කොහොමද ප්‍රැක්ටිකල් වලට ඔයාලව මම කරන ආයතන තුනෙන් එක කරගෙන ගන්නවා එක්ක නුවරට හරි කුරුණෑගලට හරි කිරිබත් ගොඩට හරි ගෙන්නගෙන තමයි ඒ ආයතන වලින් තමයි ඔයාලට ප්‍රැක්ටිකල් ටික කරලා දෙන්නේ පැහැදිලිද හරි එතකොට ඔන්න ඔය විදිහේ ප්‍රෝග්‍රෑම් එකක් අපි මේක කරලා තියෙනවා ඒ නිසා හැම දරුවෙක්ම සම්බන්ධ වෙන්න සම්බන්ධලා පන්තිය කන්ට්‍රෝල් කරගෙන යන්න උත්සාහ කරන්න හැමෝම පන්තියට එන්න යාළුවන්ව දැනුවත් කරන්න ලබන සතියේ පන්තියේදී අපි මෙතනින් එහාට මීට වඩා තව කොටස් ගණනාවක් වැඩිපුර සාකච්ඡා කරනවා ඉතින් ලබන සතියේ පන්තියේදී පුතලා පාඩ පැන්සල් සෙට් එකක් එහෙම ළඟ තියාගන්න පන්තියට සෙට් වෙන්න සවුන්ඩ් එක CR පොතක් අරපු පිටු 160ක වගේ පිටු ප්‍රමාණයකින් මේකේ නෝට් එක ඉවර වෙයි ලොකු ප්‍රමාණයක් පිටු තියෙයි ඒවට සම්බන්ධ වෙන්න හරි එහෙනම් ලබන සතියේ පන්තිය දින වලත් අපි හම්බ වෙමු ලබන සතියේ පන්තිය කට් කර ගන්නත් හැමෝම එන්න හරි එහෙනම් ඔබේ අදට මෙතනින් වැඩ ටික ඉවරයි මොන හරි දෙයක් දැනගන්න තිබුණොත් මට කතා කරන්න හොඳයි බයි බොන්